ජේසුපිහිටයි සියලු දෙනාටම බ්‍රිඩ් කෝඩ් තුලින් අද දින සපත් දේහමෙහිට ඔබ සියලු දෙනා ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. මෙය YouTube තුලින් සහ Google Meet තුලින් ඔබ වෙතට ගෙන එනු ලබනවා. මුලින්ම නිවේදන කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. මේ පණිවිඩයට පහලින් තිබෙන විස්තර බැලීමෙන් ඔබ සියලු දෙනාට පුළුවන් WhatsApp කණ්ඩායම සමග සම්බන්ධ වීමේ අවස්ථාව ඔබ සියලු දෙනාට දී තිබෙනවා. හරි, අපි අද දේවමෙහෙය ආරම්භ කරමු. අද දවස මුළුමනින්ම දෙවියන් වහන්සේගේ අතට අපි සියලු දෙනාම බාර කරනවා. උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටිමින් උන්වහන්සේගේ පාද පාමුලට මේ වෙලාවේ අපි ගමන් කරමු. අලුතෙන් සම්බන්ධ වෙන සියලු දෙනාම අපි ඉතා ගෞරවයෙන් ආදරෙන් මේ වෙලාවේ පිළිගන්නවා. හැම කෙනෙක්ම නමස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාද පාමුලට ලං වෙන්නට සූදානම් වෙන්න. අලුතෙන් සම්බන්ධ වෙන අයට අපේ ඉදිරි යාඥාවන් සහ දේව මෙහෙයන් සමග සම්බන්ධ වීම සඳහා මේ YouTube එකෙන් සම්බන්ධ වෙන අයට පහත description box එකේ දාලා තියෙන link වලින් අපේ WhatsApp කණ්ඩායම් සමග එකතු වීමේ හැකියාව තිබෙනවා. අපි මේ කාලය දෙවියන් වහන්සේට බාර කරලා අද සබත් දවසේ දේව මෙහෙය ආරම්භ කරමු. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. සියලු ගෞරවය ඔබට ලබා දෙනවා. මේ මොහොතේ ලෝකයේ විවිධ රටවල් වලින් ඔබගේ ශුද්ධ පාද පාමුලට අන්තර්ජාලය හරහා පැමිණ සිටින සියලු දෙනා ඔබට බාර කරනවා ස්වාමිනි. ඔබ වහන්සේ උන්ට අතගසන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනි. යමෙක් දුර්වල වී පැමිණ සිටිනම් ඔවුන්ට ඔබ වහන්සේ කරුණාව දැක්ව මැනව. යමෙක් අධෛර්යයටපත් වී හැමින සිටිනම් ඔබ වහන්සේ උන්ව සවිමත් කර ඔවුන්ගේ සියලු දුර්වලතාවයන් මැඩගෙන ඉදිරියට පැමිණෙනට ඔබ වහන්සේ කරුණාව දුන මැනව. ස්වාමිනි, යමෙක් බලාපොරොත්තුවක් නොමැතිව අද දවසේ මේ දේව මෙහෙට පැමිණ සිටිනම් ඔබ වහන්සේ ඔවුන්ට කරුණාව දක්වා ඒ සියල්ලෙදී ඔබ වහන්සේගේ සැලැස්ම තුලට ඔවුන්ට එන්නට උපකාර කළ මැනව. මේ සියලු දෙනා ඔබට බාර කරන්නේ අප උදෙසා ජීවිතය කැප කළ ජේසුස් ක්‍රිස්තුස් යන අති උතුම් වූ නාමයෙන්. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. අද දවස අපි දෙවියන් වහන්සේට කැප කරමින් අපි යාඥාවේ යුක්තෝ දෙවියන් වහන්සේට සම්බන්ධ වෙමු. හැමෝම දෙවියන් වහන්සේට ස්තුති කරමින් සිටින්න. පිටතට අවධානය දෙන්නේ නැතුව අහස පොළොව මාපු දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට සූදානම් වෙන්න. උන්වහන්සේව නොහඳුනන කෙනෙක් මේ වෙලාවේ එකතු වෙලා ඉන්නව නම් ඔබ මේ පැමිණ සිටින්නේ ඔබ නිර්මාණය කළ සියල්ල මවා පාලනය කරන අසීමිත බලයෙන් යුක්ත මහෝත්තම දෙවියන් වහන්සේගේ පාද පාමුලටයි. එබැවින් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේගේ අතට කැප වෙන්න අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. නමස්කාරයෙන් උන්වහන්සේගේ පාදමුලට අපි ලං වෙමු. ඔබට නමස්කාර වේවා අතිශුද්ධ දෙවියන් වහන්ස. මේ ගීතිකා මැද්දේ ඔබ උන්වහන්සේට කතා කරමින් උන්වහන්සේගේ අතට බාර වෙමින් යාඥාවෙන් සහ නමස්කාරයෙන් තම ආත්ම තම සිත් දෙවියන් වහන්සේ වෙත යොමු කර ගනිමින් සිටින්න. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබට ගරු කරනවා අපි. අපව නිර්මාණය කළ බැවින් ඔබට ස්තුති කරනවා. මේ කිනෙක් කෙනාව විවිධ ප්‍රදේශවලින් ඔබ කැඳවා තිබෙන බැවින් ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. ඔවුන් කුමන දුර බැහැර පළාතක ඉඳගෙන ලංකාවේ කුමන ඈත ගම්මානයක ඉඳගෙන ලෝකේ කුමන රටක ඉඳගෙන මේ වෙලාව එකතු වුණත් ඔබ වහන්සේගේ ආත්මය ඔවුන් ඉදිරිපිට ප්‍රකාශ වෙමින් තිබෙන බැවින් අපි ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා. නමස්කාර කරන්න හැම කෙනෙක්ම ඔබේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, ඔබේ දෙවි පියාණන් වහන්සේට නමස්කාර කරන්න. හැමෝම ස්තුතිවන්ත හදවතින් පැමිණෙන්න. පහුගිය සතිවල දෙවියන් වහන්සේ විසින් හාස්කම් කරලා ජීවිත වෙනස් කළ අය ස්තුති කරමින් උන්වහන්සේගේ පාමුලට එන්න. සියලු මහිමය දෙවියන් වහන්සේට පමණක් දෙන්න. පහුගිය සුව මෙහෙයන් වලදී සුවය ලැබපු, හාස්කම් ලැබපු, ආශිර්වාද ලැබපු අය දෙවියන් වහන්සේට පමණක් ගෞරවය ලබා දෙමින් ජේසුස් යන නාමයට ස්තුති කරමින් උන්වහන්සේගේ අතිශුද්ධ පාද පාමුලට ලං වෙන්න. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැත. උන්වහන්සේගේ බලයට සමාන වෙනත් බලයක් නැත. උන්වහන්සේ ඉදිරියේ පිළිතුරු දිය හැකි මිනිසෙක් නැත. හලෙලූයා, හලෙලූයා. උන්වහන්සේ සදා කාලයට උතුම්ම සියලු මහිමෙන් පූර්ණව වැඩ වාසය කරනසේක.
ඔබගේ නාමයට ගෞරව වේවා ස්වාමින් වහන්සේ හලෙලූයා 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 ඔසවන්නේ මී මා දැත දැන් නම් දින්නට දේවාති දෙව් මා හදේහි රජීද ජේසුස් වේ ඔසවන්නේ මී මා දැත දැන් නම් දින්නට දේවාති දෙව් මහදේහි රජීද ජේසුස් වේ අන්දේවිවරු හෝ වෙන වාටිනා දෙයක් නැලොහි ඔබ පමණයි සදා මා ආත්මේ මිදු ස්වාමි ඒ නාමයයි පුදන්නේ මගේ සියල් ඒ නාමයයි පුදන්නේ මගේ සියල් नमस्कार करान दिव्यान महान्सेट जेसुस यान नामेट सुधि करान ओबव गलव जेसुस यान नामेट सुधि करान हालेलुया हालेलुया स्वर्गेद पुलवेद पातालेद सीलु यातुरु जेसुस वहान्सेगे आतट भार करायत उन्हान्सेगे नामे सियालट वडा उतुम कोटायत पुलवेदी सियालट वडा अगौरवेट पत्कल नामे दैन सीलु नामोलट वडा उतुम नामे बाल पावट दिव्यान महान सी विसिन आशीर्वाद कोट ऐत इम नामे खरन कोटगेन लोके मुलुले विविध जाति आगम भाषावनल मनुष्यान स्वर्गे एट खेंदवुनु लेबे हालेलुया एबे भी नुन्हान सिर सुति करमीन दिव्यान महान सिगे पामुलटेन नमस्कारें युक्त उन्हान सिगे सुद्ध पाद पामुलट रांगवेन ओबर नमस्कार वेवा नमस्कार वेवा लिकाली हाथले हबाले हाथले हिमेले बेले बेले में निकले किले हाथले ओबर नमस्कार वेवा देवियाँ वहांस ओबर सुधि वेवा स्वामीन वहांस ओबर नमस्कार वेवा देवियाँ वहांस අන්දේවි වරු හෝ වෙනත් වාටිනා කිසිත් නැලොහි ඔබ පමණයි සදා මා ආත්මේ මිදු ස්වාමි අන්දේවි වරු හෝ වෙනත් වාටිනා දෙයක් නැලොහි ओब पामनाई सदा मा आत्मे मिदु स्वामी ए नामे ताई पुदन्ने मा मगे सियाल ए नामे ताई पुदन्ने मा मगे सियाल ඔබට නමස්කාර වේවා පහුගිය දවසේ නිරාහාරයෙන් යාඥාවෙන් සූදානම් වුණ දෙවියන් වහන්සේගේ සේවක සේවිකාවන් මේ වෙලාවේ සබත් දේව මෙහෙට සම්බන්ධ වෙන සියලු දෙනා උදෙසා මෙදහත්කාරකමේ යාඥාවන් වල නිරත වෙන්න අනෙක් සියලු දෙනා පවිත්‍ර සිත් ඇතුව ජේසුස් වහන්සේගේ ලේයින් නැහැවෙනිමින් පසුතැවිල්ලෙන් යුක්තව අතීත වැරදි ගැන සමාව ලබාගෙන සිත් පවිත්‍ර කරගෙන මෙම සුද්ධ පූජාවට ලං වෙන්න අපවිත්‍ර සිත් වලින් වංචා සිත් වලින් කිසිවෙක් දෙවියන් වහන්සේගේ සුද්ධ පූජාවට අත නොගසන්න නුඹලා පහර නොලබන පිණිස ජේසුස් වහන්සේගේ ලේයින් සේදෙන්න පසුතැවිල්ලෙන් උන්වහන්සේට ලං වෙන්න ඔබට নমස්කාර වේවා මේ ඔබ ලං වන්නේ අහස පොළොව මැව් දෙවියන් වහන්සේගේ අති සුද්ධ අභියසටයි පොළවේ පටන් ගැන්මේ සිට උන්වහන්සේ නියෝග කළ ප්‍රකාරයට සත්වන දින උන්වහන්සේගේ සුද්ධ අභියසටයි මේ පැමිණෙන්නේ හලෙලූයා හලෙලූයා එබැවින්
ගෞරවයෙන් බයෙන් වෙවුලුමින් යුක්තව මහෝත්තම දෙවියන් වහන්සේගේ පාමුල වැඳ නමස්කාර කරන්න හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා සියලු මහිමය සියලු ගෞරවය සියලු තේජස ඔබට පමණක් සදාකාලෙන් සදාකාලයට වේවා අපගේ දෙවියන් වහන්ස හලෙලූයා උසවන්නේ මිහි මා දෑත දැන් නම් දින්නට ජීවාති දෙව් මහදීහි රජීද ජේසුස් වේ මහදීහි රජීද ජේසුස් වේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ලිහා ලිහා තිහා ලිබා හාලේ හාතලේ හිමිලි මිලි මෙනිකි ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ ලිබාලි හාතලේ හබාලි කාලේ හාතලේ හිබිලි බිලි 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 මෙනිකලේ හාලේ හාතලේ හිබිලි මෙනිකි ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්සේ ඔබගේ වචනයට කීකරු වී ඔබ වහන්සේ වෙතට පැමිණ සිටින මේ සිනග දෙස බැලුව මැනව ඔබ වහන්සේගේ හඬට අවනත වී මේ සබත් දේව මෙහි ඔබගේ පාමුලට ඇවිල්ලා සිටින සිනග දෙස බැලුව මැනව ඔබගේ කරුණාව උන් සමග වේවා ඔබට නමස්කාර වේවා සෑම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ අතට බාර වෙන්න උන්වහන්සේගේ අභියසට පැමිණෙන්න උන්වහන්සේගේ නාමයේ පසතන්න විපත්ති වලට හසු වෙලා ලෝකේ විවිධ පීඩා අමාරුකම් වලට හසු වෙලා දෙවියන් වහන්සේගෙන් වෙන්ව වසර ගණනාවක් ලෝකේ උගුල් වලට හිර වෙලා හිටපු අය මේ වෙලාවේ ජේසුස් වහන්සේගේ තුරුලට පැමිණෙන්න උන්වහන්සේ පාපයේ සිටින ඔබව ඔබගේ අත අල්ලගෙන නුඹලාගේ කඳුලලි පිසදා උන්වහන්සේගේ සැනසීම වෙතට මේ වෙලාවේ කැඳවනවා හලෙලූයා දිවියන් වහන්සේ නමස්කාර වේවා දිවියන් වහන්සේ අවංක සිටින් ජේසුස් වහන්සේගේ අතට බාර වෙන්න ඔබ අභිමුවේ සිටින්නම් ජේසුනි ඔබ පස සන්නම් තුරුලට දිව හෙන්නම් නිරතුරු සැනසෙන්නම් ඔබ අභිමුවේ සිටින්නම් ජේසුනි ඔබ පස සන්නම් තුරුලට දිව හෙන්නම් නිරතුරු සැනසෙන්නම් පාපයේ සිටි මම අත අල්ලාගෙන ගෙන ආවේ ඔබයි පාපයේ සිටි මම අත අල්ලාගෙන ගෙන ආවේ ඔබයි කඳුලැලි පිස ප්‍රීතිය ගෙන කඳුලැලි පිසදා ප්‍රීතිය ගෙනදි මා සැනසුවේ ඔබයි අසරණව සිටිමුත් පීඩා විඳිමුත් ජේසුස් මා සමගයි අසරණව සිටිමුත් පීඩා විඳිමුත් ජේසුස් මා සමගයි පීඩා මැදින් තව දුර යන්නට සමිඳුන් මගේ සවියයි පීඩා මැදින් තව දුර යන්නට සමිඳුන් මගේ සවියයි ඔබ අභිමුවේ සිටින්නම් ජේසුනි ඔබ පස සන්නම් තුරුලට දිව හෙන්නම්
निरतुरु सेनसिन्हा निरतुरु सेनसिन्हा ओब अभिमुहे सिटिन्हा ओब नमस्कार वे भान देवी अनमहंस ओब सियलु गौरवे සියලු මහිමේ වේවා අපගේ දෙවි ස්වාමීන් වහන්ස මේ මොහොතේ ජේසුස් ශර නාමය අදහාගෙන ජේසුස් වහන්සේගේ පිහිට උපකාරය සොයාගෙන උන්වහන්සේ වෙතට පැමිණි සියලු දෙනා දෙස බැලුව මැනව ලියවිලිවල ලියා තිබෙන ප්‍රකාරයට යමෙක් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නේද ඔහු ගලවනු ලබන්නේය ඔහු කුමන පාපයකට දුබල කමකට වැටි සිටියත් ජේසුස් ශර නාමය කෙරෙහි ඔහු අදහන්නේද ඔහු ගලවනු ලබන්නේය ඔකුමන පිළපතකට භාෂාවකට ජාතියකට ආගමකට අයිතිවත් ඔහු ජේසුස් යන නාමයේ අදහන්නේද ඔහු ගලවනු ලබන්නේය ලියවිලිවල ප්‍රකාරයට ඔබ වහන්සේ වදාහගත් සියලු දෙනාට ඔබගේ කරුණාව වේවා සමාදානය වේවා ඔබ වහන්සේ අත ගැසුව මැනව දෙවියන් වහන්ස හබලතල හමනකල හදලි හිමිලි මෙනිකිලි ඔබට ස්තුති ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේ අත ගැසුව මැනව යමෙක් දුබල වී සිටින්නම් මේ දවස ඔබ වහන්සේ ඔවුන්ට කතා කළ මැනව යමෙක් පරාජිත සිටවිල්ලකින් පැමිණ සිටිනම් මේ දවස ඔබ වහන්සේ ඔවුන්ට අත ගැසුව මැනව බලාපොරොත්තුවක් නැතුව සිටිනම් ඔබ වහන්සේගේ සදාකාලික බලාපොරොත්තු වලින් එකිනෙක කෙනාගේ ආත්ම සැනසුව මැනව ස්වාමිනී හලෙලූයා හලෙලූයා හැමෝම සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න සුද්ධාත්මයන්නි ඔබ වහන්සේ පැමිණ දුබල වූ අපහට පිහිට වෙන්න මේකිනෙක්කෙනා වැටි සිට ස්ථානවලින් ඔබගේ සැලැස්මට පැමිණෙන්න උදව් කරන ස්වාමීන් වහන්ස මේ වෙලාවේ සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වෙමින් එකිනෙක්කෙනාගේ ආත්මවලට ඔබගේ සුද්ධ වූ ස්වර්ගික පණිවිඩය ලබා දෙන්න හලෙලූයා ඔබට নমස්කාර වේවා নমස්කාර වේවා දෙවියන් වහන්ස নমස්කාර වේවා දෙවියන් වහන්ස ඔබට নমස්කාර වේවා දෙවියන් වහන්ස හලෙලූයා 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 ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්ස අබහල් හේතෙලි හිබෙලි බෙලි 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 මෙනෙකෙලි හලහතෙලි හිබෙලි බෙලි බෙලි මෙනෙකෙලි ඔබට নমස්කාර වේවා මේ මොහොතේ අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අවධානය යොමු කරමු උන්වහන්සේ අද ඔබ සියලු දෙනාට ලබා දෙනට යන උන්වහන්සේගේ ස්වර්ගික පණිවිඩය කුමක්දයි කියන දේ වෙත අපි අවධානය යොමු කරමු දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට සුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වන්න කියා අපි ඉල්ලා සිටින්මින් යාඥා කරමු හල්ලෙලුයා 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 මහා උත්තම සුද්ධ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ මේ මොහොතේ අපි ඔබ වහන්සේගේ පාද පාමුලට පැමිණ ඔබ වහන්සේට নমස්කාර කරන ගෞරව කරන දුනවස්තන්සෙ ස්තුති කරනවා ඔබ වහන්සේගේ අනුභවයේ බලය අපි එක්කෙනෙක්නා කරයි මේ මොහොතේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් කතා කරනසෙ ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ දයතර මේ මොහොතේ ඔබ වහන්සේගේ වචනේ බාර කරමි යාඥා කරන මේ වචන අපි කියවන අවස්ථාවේදී මේ වචන අපි දේශනා කරන අවශ්‍ය ඉගෙන ගන්න අවස්ථාවේදී ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාර අපි එක්කෙනෙක්නා කරේ තබුන මනෝ ස්වාමින් වහන්සේ මේ වචනේ තුලින් අපගේ ජීවිතය දාර්ණේ කරගෙන අපගේ ජීවිතේ නිසි මාර්ගේ ඔබ වහන්සේගේ මාර්ගේ ගමන් කරන්න අපිට උපකාර කළ මනෝ ස්වාමීන් වහන්සේ මේ වචන වලට ඔබ වහන්සේගේ බලය තබන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආනුභාවයේ බලය තුල මේ වචනේ පිළිගන්න සෑම කෙනෙකුගේ ජීවිත ස්පර්ශ කරමින් විනාස කළ මනෝ ස්වාමීන් වහන්සේ අද දවසේ මුල් වරට මේ ස්ථානට පැමිණනා වූ මේ ජනතාව අතරින් ස්වාමීන් වහන්සේ මේ දවසේ මේ වචන අහන සියලු දෙනා කරේ ඔබ වහන්සේගේ අනුභවයේ බලය තබන්න ස්වාමීන් ක්‍රියා කර මැන ඔබ වහන්සේගේ දාසය බාර කරන ඔබ වහන්සේගේ තොල් මුඛ පාවිච්චි කරමින් ඔබ වහන්සේ වචන ඔබ කරේ තබනු මැනව ස්වාමීන් මේ සියල්ල ඔබ වහන්සේට බාර කරන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 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 හල්ලෙලූයා ආමෙන් ආමෙන් අපි දෙවියන් වහන්සේ අද ලබා දෙන පණිවිඩය වෙතට යන්නට ප්‍රථමයෙන් විශේෂ මතක් කිරීම කිහිපයක් තිබෙනවා ඉදිරි දවස්වලදී ඔබට ඉරිදා ඉඳලා බ්‍රහස්පතින්දා දක්වා සෑම උදෑසනකම පාන්දර 4ට පැවැත්වෙන යාඥාවට එකතු වෙන්න පුළුවන් ඒ වගේම සිකුරාදා උදෑසන 7:00ට අපි විසින් පවත්වන නිර්ආහාර දේවමෙහ පැවැත්වෙනවා එහි YouTube විකාශය හවස 3ට ඔබට YouTube හරහා ලබා ගන්න පුළුවන් සෙනසුරාදා උදෑසන 7:00ට සබත් දවසේ දේව මෙහෙය එහි YouTube විකාශය
හවස 3ට පැවැත්වෙනවා. ඒ වගේම බදාද දවස අපි අලුතෙන් පැමිණෙන අය උදෙසා යාඥා කිරීමට අපගේ සුවමෙහෙය ඒ දවසේ පැවැත්වෙනවා උදෑසන 7ට හවස 5ට ඔබට පැමිණෙන්න පුළුවන්. ඒ දවසේදී ඔබට සුවේ නිදහස දෙවියන් වහන්සේගේ බලය අත්දැකීමේ හැකියාව තිබෙනවා. මේ සියල්ල පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට YouTube වලින් සම්බන්ධ වෙන අයට පහත description box එකේ දාලා තියෙන link වලින් අපේ WhatsApp කණ්ඩායම් වලට පිවිසිලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපි අවධානය යොමු කරමු. මේ සතියේ අලුතෙන් දෙවියන් වහන්සේ වෙතට පිරිසක් පැමිණ සිටිනවා. ඒ වගේම පහුගිය සතිවල දෙවියන් වහන්සේව අඳුනගත්ත බොහෝ පිරිසකුත් සිටිනවා. දැන් ඔබ උන්වහන්සේගේ බලය පහුගිය සතියේ ඔබට අත්දකින්න පුළුවන් උනේ කොහොමද කියන එක පිළිබඳව ඔබ සියලු දෙනා අවබෝධයට පත් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඉදිරි දවස්වලදී ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ මහිමය, බලය සහ ආශිර්වාදය ඔබ එක්කෙනෙක් කෙනාට උරුම වෙන්නේ ඔබ මොනවා කළොත්ද, කොයි විදිහටද ඒක උරුම කරගන්නේ, කුමන හේතුවක් නිසාද ඔබට එම බලය ලබා ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට කැමැත්තෙන් සිටිනවා. ජේසුස් වහන්සේ තුලින් මේ පොළවේ සියලු මිනිසයන් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරලා දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටියා. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ සියලු මිනිසයන් දෙවියන් වහන්සේ වෙතට නැවත වතාවක් හරවා ගන්න. මේ පාපේ හිරවුණු මිනිසයන්ව දෙවියන් වහන්සේත් එක්ක සමගි කර ගැනීම සඳහා තමන්ගේ ඒක ජාතක පුත්‍ර වූ ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් පොළවට පූජා කරනු ලැබුවා. ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම ගැන ඔබ සියලු දෙනා දන්නවා. ඔබ වෙන මොන ආගමක වෙන ජාතික කෙනෙක් වුණත් ඔබ ජේසුස් වහන්සේව අඳුරනවා. උන්වහන්සේ කළ හාස්කම් ඔබ අසා තිබෙනවා. උන්වහන්සේ මරණය පරාජය කර තුන්වනදා මරණයෙන් උත්ථානය වුණු බව මුළු ලෝකෙම අසා තිබෙනවා. මෙන්න මේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේගේ කීකරුකම තුලින් ලෝකයේ සියලු ජනයාට දෙවියන් වහන්සේත් එක්ක නැවත සමගි වීමේ අවස්ථාව දෙවියන් වහන්සේ විසින් ලබා දීලා තිබෙනවා. එබැවින් ඔබ සියලු දෙනාට ගැලවීම පැමිණෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගැනීම තුලින්. උන්වහන්සේ කළ පුරුෂ පූජාවෙන් ඔබේ අතීත පාපය මකා ගැනීම තුලින් ඔබේ අතීත පාපය, කර්මය ඔබ පසුපස පැමිණි කාලයක් තිබුණා. ඔබගේ අතීත ක්‍රියාවල් අනුව ඔබ දැඩි විනාශයන්, වේදනාවන් තුලින් ගමන් කළ කාලයන් තිබුණා. නමුත් ඔබ උන්වහන්සේට දැන් යටහත් වන්නේ නම් දැන් දෙවියන් වහන්සේ කැමති වෙලා සිටිනවා පැරණි පාපයට සමාව දීලා ඔබට අලුත් ගමනක් ලබා දෙන්න. උන්වහන්සේව අදහාගෙන උන්වහන්සේ කියු මාර්ගයේ යන්නට කැමති වන උන්වහන්සේගේ සේවකයන් ජේසුස් යන නාමය තුලින් සියලු හාස්කම් කරන්නට දෙවියන් වහන්සේ අවසර දීලා තිබෙනවා. මෙන්න මේ අනුව තමයි පහුගිය සතිවල අපි ඔබ ඉදිරියේ හාස්කම් කරනු ලැබුවේ. බදාදා දවසේ අපි සුව මෙහෙයන් වලදී ඒ අවස්ථාවට පැමිණි අසනීප වලින්, ප්‍රශ්න වලින් පැමිණි අයව සුව කරනු ලැබුවේ ජේසුස් යන නාමය තුලින්. එමෙන්ම විවිධ විපත්ති වල, ප්‍රශ්න වල, අසාර්ථක වීම වල තමන්ගේ ජීවිත වරද්දගෙන හිටපු අයට ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාව උදා කර දුන්නේ ජේසුස් යන නාමය තුලින්. ඉතින් දැන් මම ඔබ ඉදිරියේ හාස්කම් කළා, ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙනට කටයුතු කළා. දැන් ඔබට තේරෙන්න අවශ්‍යයි ඒ වරප්‍රසාදය මට ලැබුණේ කොහෙන්ද කියන එක. දෙවියන් වහන්සේගේ සේවකයන්ට ජේසුස් කියන නාමය තුලින් එම අවසරය ලැබෙනවා. එතකොට මට විතරද මේක කරන්න පුළුවන්? නෑ. උන්වහන්සේව අදහා ගන්න, ජේසුස් වහන්සේව අදහා ගන්න උන්වහන්සේට කැප වෙන සේවකයෙක් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ අතට බාර වෙලා ජේසුස් වහන්සේගේ ගෝලයෙක් වෙන්නට අවශ්‍යයි. එබඳු කෙනෙක්ට ජේසුස් වහන්සේගේ ආලේපය හැසිරවීමේ, දෙවියන් වහන්සේගේ බලය හැසිරවීමේ අවසරය දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා. ඒ සඳහා මොකද අවශ්‍යතාවය? ජේසුස් වහන්සේ කෙරෙහි අදහා ගැනීම, ජේසුස් යන නාමය භාවිතා කොට සුව කිරීමේ හැකියාව තිබෙනවා. කිතුනෝ ඒ ගැන දන්නෝ. ඒක නිසා මේක අමුතු දෙයක් නෙවෙයි. කාටවත් සැක කර කර ඉන්න, සැකෙන් චෙක් කරලා බලන්න, ඇත්තද බොරුද කියලා සෝදිසි කර කර බල ඉන්න දෙයක් නෙමෙයි. මේක මිත්‍යා ඇදහිල්ලක් නෙවෙයි. ජේසුස් යන නාමයට බලය දීලා තිබෙනවා. ඒක ලොව පුරා කිතුනුවන් වසර දහස් ගණනක් තිස්සේ දන්න රහසක්. ඇයි රහසක් කියන්නේ? ඒක දන්නේ උන්වහන්සේට යටහත් වෙන අය පමණයි.
අනිත්‍යය පිළිගන්නේ අනිත්‍යයට ඒක වැඩකුත් නැහැ අනිත්‍යයටම සුවය දෙන්නෙත් නැහැ නමුත් ජේසුස් වහන්සේ කෙරෙහි අදහා ගන්නා උන්වහන්සේගේ බලය ගැන හොඳින් හඳුනනවා දැන් උන්වහන්සේගේ නාමය තුලින් තමයි පසුගිය සතිවල ඔබව නිදහස් කරනු ලැබුවේ ඒ නිසා තමයි අපි ඔබට කිව්වේ බදාද දවසේ ඔබ ඒ සුව මෙහෙදී ඔබේ සාක්ෂි ඉදිරිපත් කරද්දී කාට ගෞරවය දෙන්න කියලාද කිව්වේ ජේසුස් වහන්සේට ගෞරවය දෙන්න ඒකට හේතුව ඔබ එම හාස්කම් ආශිර්වාද ලැබුවේ ජේසුස් යන නාමය තුලින් කාගේ ධර්මිෂ්ඨකම නිසාද මගේ ධර්මිෂ්ඨකමක් නිසා නොවේ මම කළ යහපත් ක්‍රියාවක් නිසා නෙමෙයි ඒක නිසා පාස්ටර් යාඥා කළා එතකොට තමයි මේක උනේ කියලා කවුරුත් කියන්න අවශ්‍යතාවයක් නැහැ ඔබ නිදහස් කළේ ජේසුස් වහන්සේ ඔබ ඇදහිල්ල ගොඩ නැගී යුත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලයි ඒ නිසා තමයි අපි ඔබට කිව්වේ උන්වහන්සේට ගෞරවය දෙන්න ඒ අනුව අපි ඇහුවා පහුගිය සතියේ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබපු අයගේ සාක්ෂි ඒ ගැන අපි ඉතා සතුටු වෙනවා අපි සියලු දෙනාම ඒ උදෙසා දෙවියන් වහන්සේට මහිමයත් ගෞරවයත් ලබා දෙනවා සියලු ගෞරවය උන්වහන්සේට පමණයි අයිති ජේසුස් යන නාමයේ තුලින් ඔබට එම ආශිර්වාද ලබා දෙන්නට දෙවියන් වහන්සේ අවසර දීලා තිබෙනවා අපිට එම නිසා ඉදිරි සතිවලදී ඔබ පදාද දවසේම සුවමහන් වලට සම්බන්ධ වුණොතින් ඔබ මොන පීඩාවක් ප්‍රශ්නයක් මැද්ද සිටියත් ඔබ කැමතිනම් මේ කියන විදිහට උන්වහන්සේගේ අතට හැරිලා එන්න එහෙමනම් දෙවියන් වහන්සේ ඔබ වැටි සිටි ස්ථානයෙන් ඉහළට අරගන්නවා ඔබ ඉහළට අරගන්නේ කවුද දෙවියන් වහන්සේ විසින් ජේසුස් යන නාමය කරණ කොටගෙන ජේසුස් යන නාමය තුලින් හරිද එම නිසා ජේසුස් කියන නාමය භාවිතා කරලා හාස්කම් කරන්න පුළුවන් හරිද බොහෝ කිතුණුන්නුත් ඒක ගැන අමතක වෙලා තිබෙන මේ කාලේ ඒක නිසා තමයි මේ දවස් අපි පොඩ්ඩක් මතක් කරලා දෙන්නේ හරිද බොහෝ කිතුණු සභාවන් වලට පාරම්පරික කිතුණු සභාවන් වලට කතෝලික සභාවටත් බොහෝ කිතුණුවන්ට අද අමතක වේගෙන යනවා ජේසුස් යන නාමයට තිබෙන අධික බලය ඔවුන් ගැලවීම ලබලත් ඉන්න සමහරු සමහරු දෙවියන් වහන්සේව අදහාගෙන ඉන්නෝ සමහරු අවුරුදු ගණන් කිතුණුව ක්‍රිස්තියානි ඇහුවොත් කියන්නේ අපි ක්‍රිස්තියානි දේව දරුවෝ අපි කතෝලික අපි ජේසුස් වහන්සේව තමයි ඉත අදහන්න වෙන කවුද කියලා තමයි අපි ඇහුවොත් කියන්නේ ඒ වුණාට අමතක වෙලා තිබෙනවා ජේසුස් යන නාමයේ තිබෙන අධික අසීමිත බලය අමතක වෙලා ගිහිල්ලා තිබෙනවා අන්න ඒ අමතක වෙච්ච බලය නැවත ඔබට ප්‍රකාශ කරන්නයි අපි මේ කාලය මේ දින ගණන තුල අපි දෙවියන් වහන්සේ අපිට ලබා දී තිබෙන කාර්ය එයයි ඒ නිසා අමතක වෙච්ච අයට මතක් වෙන්නත් එක්ක දෙවියන් වහන්සේගේ බලය ජේසුස් යන නාමයේ තුලින් අපි ප්‍රකාශ කරනු ලබනවා කාට හරි සැකනම් ඇවිල්ලා බලා ගන්න පුළුවන් සැකේට ඇවිල්ලා සැකේ දුරු කරගන්න එන්න එපා උන්වහන්සේ ගැන විශ්වාසයෙන් ඇවිල්ලා ඔබ උන්වහන්සේට යටහත් වෙලා එන්න ඉතින් හරිද සැකේ දුරු කරගන්න ඇවිල්ලා ඉතින් සැකේ දුරු කරගෙන යන්න පුළුවන් හැබැයි ඔබට ඇති වෙන දෙයක් නැහැ උන්වහන්සේට කීකරු වෙන අය ආශිර්වාද ලබලයයි ඔබ සැකේ දුරු කරගෙන යයි ඒක පළක් වෙන්නේ නැහැ ඒ නිසා යටහත් වෙලා ජේසුස් යන නාමයට ගරු කරමින් උන්වහන්සේගේ මාර්ගවලට අවනත වෙමින් පැමිණුණොත් ඔබේ දවසේ උන්වහන්සේගේ මහිමය ඔබ අත්දකින තමයි යන්නේ ජේසුස් යන නාමයට බලය තිබෙනවා අපි මේක කියවලා තියෙනවා අපි අහලා තියෙනවා අපි ඔච්චර අහලා තියෙනවා ජේසුස් යන නාමයෙන් යක්කු දුරු වෙනවා රෝග සුව වෙනවා අහලා නම් තියෙනවා සෑහෙන්න අහලා තියෙනවා කිතුණුව මේක අහපු නැති කිතුණුවෙක් නැහැ ඔක්කොම අහලා තියෙන්නේ හැමෝම අහලා අවුරුදු ගණන් අවුරුදු 30 40 කිතුණුව අහලා තියෙනවා ජේසුස් කියන නාමයට බලය තියෙනවා ඕන දෙයක් කරන්න අහලා තිබෙනවා හැබැයි ඉතින් මොන හරි දෙයක් කිව්වොත් ඔය ඉතින් ආ එහෙම තියෙනවා බයිබලේ තියෙනවා බයිබලේ නම් ලියලා තියෙනවා ඒත් ඉතින් ඔවා කවුද දැන් කරන්නේ කවුද ඉතින් ඔවා දැන් ඉතින් කවුරු කරයිද ඔවා පුළුවන් ද දැන් ඉතින් මේක බයිබලේ ලියලා තිබුණාට අපිට ඉතින් එහෙම පුළුවන් ද ජේසුස් වහන්සේගේ බලය අත්දකින්න පුළුවන් වේද අද බොහෝ දේව සේවකයන්ටත් උන්වහන්සේගේ නාමය ගැන සැක ඇති වෙලා තිබෙනවා හරිද බොහෝ දේව සේවකයනුත් ඒ தත්වෙට පත් වෙලා තිබෙනවා ඔවුනුත් කියනවා ඌ ඉතින් ඕවා ඉතින් කරා පේත්‍රස්ලා නම් කරා ඈ පේත්‍රස්ලා නම් අසුද්ධාත්ම දුරු කළා ඔවුන් රෝග සුව කළා කොරුන්න නැගිටෙව ජේසුස් වහන්සේ නම් කළා ඒක අපි පිළිගන්න බයිබලේ තියෙනවනේ කරා කියලා ජේසුස් වහන්සේ නම් මලවුන් පවා උත්ථානය කළා ඔක්කොම දේවල් හාස්කම් කළා ඒත් ඉතින් දැන් ඉතින් ඕවා පුළුවන් ද කරන්න මේ 21 වෙනි ශතවර්ෂයේ මෙච්චර ලෝකෙ දිනුනලා තියෙන කාලේ අප්ප මොන
विविध सभा सेवे करना ඔබ හොඳින් හඳුනා ගන්නට අවශ්‍යයි ඔබ කැඳවලා තියෙන්නේ මොකටද ජේසුස් යන නාමයට බලය තිබෙනවා දැන් බොහෝ දෙනෙක් ඒක කිව්වත් එච්චරම ගාණක් නෑ ඇත්තද බලය තියෙනවද හොඳයිනේ එහෙම 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 තමයි බොහෝ දෙනෙක් හැඟෙන්නේ හොඳයි නෙමෙයි බලය තියෙනවා ඒ බලය අද වුණත් පාවිච්චි කරන්න පුළුවන් අද වුණත් එම සියලු හාස්කම් කරන්න පුළුවන් බොහෝ කිතුණුවන්ට ඒක අමතක වෙමින් ගියත් එදා ජේසුස් වහන්සේ කළ සියලු හාස්කම් අදත් කිරීමේ සියලුම අවසරය දෙවියන් වහන්සේගෙන් තිබෙනවා. උන්වහන්සේගේ නාමය භාවිත කරන්නේ කවුද? ඔහුට එම අවසරය අනිවාර්යෙන් ලැබෙනවා. සැකයිද ඔයාලට? සැකයිද? එහෙනම් පුළුවන්ද කියලා සැකයිද කාට හරි? සැකනම් ඇවිල්ලා බලන්න පුළුවන්. මම මේ කියන වචන යම් කෙනෙක්ට පිළිගන්න නිකන් අමාරු ගතියක් තියෙනවා නම් ෂුවර් නෑ වගේ නම් මං කියන දේ නිසා නෙවෙයි. ඇවිල්ලා මාගේ කරන ක්‍රියාවන් දෙස බලා උන්වහන්සේගේ බලය අත්දකින්න දැන් එම නිසා අමතක වෙමින් යන දෙවියන් වහන්සේගේ බලය ඔබ ඉදිරියට පැමිණවීමයි මේ දිනවල කරන්නේ කොහොමද ජේසුස් කියන නාමය තුලින් මේ පිළිබඳව කතාවක් විස්තර වෙනවා ක්‍රියාපොතේ දැන් ජේසුස් වහන්සේගේ නාමය භාවිතා කළා අතීතයේ පටන්ම දෙවියන් වහන්සේගේ සේවකයන් පේත්‍රස්ලා යොහාන්ලා යාකෝබ්ලා ඒ ජේසුස් වහන්සේගේ ගෝලයෝ ඉන්පසුව පාවුල්තුමාලා ඒ සියලු ගෝලයන් එදා මෙදාතුර දෙවියන් වහන්සේට කැපවුණු සියලු උන්වහන්සේගේ සේවකයන් ජේසුස් කියන නාමය තුලින් බොහෝ හාස්කම් බලසම්පන්න ක්‍රියා මේ මිහිමත කරලා තිබෙනවා ජේසුස් වහන්සේ මැරෙන වෙලාවේ ක්‍රිස්තියානි කියලා නාමයක් තිබුණේ නැහැ ක්‍රිස්තියානි කියලා එක්කෙනෙක්වත් හිටියේ නැහැ ළඟ හිටපු ගෝලියෝ ටිකත් පහ වෙලා අයින් වෙලා ගියා හැබැයි අද ලෝකේ බහුතරයක් ජේසුස් වහන්සේ වඳුරගෙන තිබෙන්නේ කොහොමද බහුතරයක් දෙනා කිතුණුවන් වෙලා තියෙන්නේ කොහොමද ලෝකේ බහුතරයක් රාජධානි දෙවියන් වහන්සේව හඳුනන රාජ්‍යයන් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ කොහොමද උන්වහන්සේගේ සේවකයන් එදා මෙදා තුර ජේසුස් යන නාමයේ තුලින් හාස්කම් කළා බලසම්පන්න ක්‍රියා කළා ඔවුන්ගේ වචනය අහලා යමෙක්ට ඒක අදාහ ගන්න අමාරු වුණා නම් ඔවුන් ඉදිරියේ මහා බලසම්පන්න හාස්කම් කරලා දෙවියන් වහන්සේගේ සැබෑ ජීවනීය බලය මනුෂ්‍යයන් වෙතට ගෙන යනු ලැබුවා. එලෙසම මේ කාලයේදීත් එම ක්‍රියාව පවතිනවා. අදටත් එම ක්‍රියාව නොනැසී අපි ඉදිරියට පවත්වගෙන යන්නේ උන්වහන්සේගේ නාමය තුලිනුයි. නාමයේ අදහන ජේසුස් වහන්සේගේ නාමය භාවිත කරන අයට එම හාස්කම් කරන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ජේසුස් කියන නාමය භාවිත කරන හැමෝටම හාස්කම් කරන්න පුළුවන්ද? මේ ගැන කතාවක් ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. එයි 11 වන පදයේ සිට 17 වන පදයේ දක්වා අපි කියවමු. ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට දෙවියන් වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරු ආශ්චර්යයන් කෙරූසේක. ඔහුගේ ශරීරයෙන් පිස්නා කඩක්වත් රෙදි කඩක්වත් ලෙඩුන් ළඟට ගෙන ගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය. නපුරු ආත්මයෝද දුරව ගියෝය. නමුත් තනින් තන සංචරණය කරන යකුදුරු වූ යුදෙව්වන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහි සිටි අයින් කෙරෙහිත් ස්වාමි වූ ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන්ගෙන පාවුල් දේශනා කරන්නා වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාට අනකරමි කීවෝය. ප්‍රධාන පූජකෙක් වූ සෙකේවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සද්දෙනෙක් මෙසේ කළෝය. නමුත් නපුරු ආත්මය උත්තර දෙමින් ජේසුස් වහන්සේ අඳුනන්නෙමි පාවුල්ද දනිමි. නමුත් නුඹලා කවුදැයි ඔවුන්ට කීවේය. නපුරු ආත්මය වැහි සිටි මිනිසයා ඔවුන් පිටට පැන නැගී දෙදෙනාම දමණය කොට ඔවුන් පරදවා දැම්මේය. මෙසේ ඔවුහු නිර්වස්ත්‍රව තුවාල වී ඒගෙයින් පලා ගියෝය. මෙය
එපිසෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීකවරුන්ටද දැනගන්ට ලැබුණේය. ඔවුන් සියල්ලන් කෙරෙහි බයක් පැමුණුනේය. ස්වාමී වූ ජේසුස් වහන්සේගේ නාමයටද ගෞරවය පැමුණුනේය. හරි මොකද කියන්නේ? පාවුල්තුමා මේ ප්‍රදේශවල ඔහු සුභාරංචිය රැගෙන ගිය ප්‍රදේශවල බලවත් ක්‍රියාවන් කළා. හාස්කම් කළා. සුවමෙහයන් පැවැත්තුවා. මේ අපි කරනවා වගේම පාවුල්තුමා එවකට තිබුණු ක්‍රම අනුව සුවමෙහයන් පැවැත්තුවා. මිනිස්යන්ව සුව කරලා ඔවුන්ට සුභාරංචිය රැගෙන ගියා. විපතටපත් වෙලා අන්ධකාර ග්‍රහණයන් වලට හසු වෙලා විනාශයට යමින් සිටිය මිනිස්යන් ඉදිරියේ ජේසුස් යන නාමයෙන් බලය ප්‍රකාශ කරලා ඔවුන්ව ගැලවීමට අරගනු ලැබුවා. දැන් මේ කාලේ අපි කරනවා වගේම තමයි. පාවුල්තුමා මේ සුභාරංචිය වේගයෙන් ආසියාතික රටවල් වලට රැගෙන ගියා. ඉතින් මේක දිහා බලන් හිටියා වටේ හිටපු ඒ රටේ හිටපු වෙන පූජකවරු ටිකක් වෙන කට්ටඩියු ටිකක් මේක දිහා බලාගෙන හිටියා. එයාලා දැක්කා ජේසුස් වහන්සේගේ නාමයෙන් තමයි පාවුල්තුමා ඔක්කොම වැඩේ කරන්නේ. මේ නායක පූජකයා දැක්කා පාවුල්තුමා ගිහිල්ලා ජේසුස් වහන්සේගේ නාමයේ කියනකොටම අසුද්ධාත්ම පහ වෙනවා. රෝග සුව වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් අනකරනකොට එතන බල සම්පන්න ක්‍රියා සිදු වෙනවා. ඉතින් මේ වටේ හිටපු අර ඒ රටේ පූජකවරු ඒ රටේ හිටපු ඒ විවිධ දේවාලවල දාගෙන හිටපු එක එක පූජකවරු කල්පනා කළා මේ අපි මේ අදහා ඉන්න දෙවිවරු හරියන්නේ නැහැ. මේ මේ කටේට කොච්චර කිව්වත් අපි කියන දේක් මෙහෙම කරලා නැහැනේ. හැබැයි බලන්නකො අර පාවුල්තුමා එකසරේයි ජේසුස් යන නාමය කියන්නේ එකසරේම අසුද්ධාත්ම පහවල යනවා. රෝග සුව වෙනවා. එතකොට මේ අපේ දෙවිවරුන්ට වඩා පාවුල්තුමා මේ කියන ජේසුස් කියන එම දිව්‍ය නාමය එනම් බල සම්පන්න ඇති කියලා මේගොල්ලොත් මේ යකදුරෝ ටිකත් මොකද කළේ? මේ පූජකවරු ටිකත් ගිහිල්ලා ජේසුස් කියන නාමයෙන් අහල පහල ගම්මානවල මොකද කරන්න පටන් ගත්තේ? රෝග සුව කරන්න කියලා ගියා. හරි. පාවුල්තුමා කියන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන් දුරු වෙන්න කිව්වම දුරු වෙනවා. එහෙනම් අපිත් කරලා බලමු. පාවුල්තුමාට පුළුවන් අපිට බැරි මොකද කියලා මේ යකදුරෝ ටිකත් ගියා මොකක් කරන්නද? අහල පහල ගම්මානවලට ගිහිල්ලා එයාලා ටෙස්ට් කරලා බැලුවා. අසුද්ධාත්ම වැහිච්ච පිරිසක් ළඟට ගිහිල්ලා කිව්වා දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඵලයව් කියලා කෑ ගැහුවා. මේ කවුද? මේ යකදුරෝ ටික. ඒ රටේ හිටපු පූජකවරු. දැන් පාවුල්තුමා කියනකොට යක්කු ටික දුරු වුණා. ඒක හරි. මෙයාලා ජේසුස් වහන්සේගේ නාමයෙන් යක්කු දුරු කරන්න ගියාම මොකක් වෙන්නේ නැතිද? යක්කු ටික කතා කරලා ඇහුවා මෙයාගෙන් අපි පාවුල්වත් අඳුරනෝ ජේසුස්වත් අඳුරනෝ උඹ කවුද කියලා ඇහුවා. පැහැදිලිද? ජේසුස් වහන්සේගේ නාමය නිකන් භාවිතා කරලත් බෑ. එතකොට උන්වහන්සේව අඳුන ගන්න ඕන. උන්වහන්සේගේ මාර්ගවලට හැඩ ගැහිලා ඉන්න ඕන. දැන් මේ පූජකවරු ටික මොකද්ද කළේ? එයාලා ජේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කළා. හැබැයි ජේසුස් වහන්සේ කියපු පිළිවෙලට හැඩ ගැහිලා හිටියේ නෑ. හරිද? ඒක නිසා දැන් මම මේ විදිහට මේ දවස්වල ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ අසුද්ධ ආත්ම දුරු කරනවා දැකලා රෝග සුව කරනවා දැකලා දැන් මෙතන ඉන්න අය එක සැරේම ගිහිල්ලා ඒ නාමය පාවිච්චි කරන්න යන්නත් එපා. ඒකට ඔබට අවස්ථාව දෙනවා දෙවියන් වහන්සේ. හරි, දැන් මේක මට විතරක් දීපු අමුතු දීමනාවක් නෙමෙයි. ඔබටත් අවස්ථාව දෙනවා. හරිද? මං හැමදෑමනේ මං තමයි පොර වෙලා ඉන්නේ. එහෙම කතාවක් නෑ මෙතන. ඊළඟට ඔයාලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒකට තමයි මේ කරලා පෙන්නන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ජේසුස් කියන නාමය නිකම් පාවිච්චි කරාට බෑ. උන්වහන්සේ කියන මාර්ගවලට අපි අනුගත වෙලා ඉන්නට අවශ්‍යයි. මේ රටේ හිටපු පූජකවරු මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා ගිහිල්ලා මොකද කළේ? ජේසුස් කියන නාමයෙන් අසුද්ධාත්ම වලට දුරු කරා. මේ අසුද්ධාත්ම ටික පැනලා මේ මිනිස්සුන්ට පහර දෙන්න පටන් ගත්තා. ඒ අසුද්ධාත්ම මෙයාලගෙන් ඇහුවා, අපි ජේසුස් වඳුරනෝ පාවුල්තුමාවත් අපි දන්නෝ. පාවුල්තුමා කිව්වනම් අපි පහ වෙනවා. හැබැයි උඹලා කවුද? උඹලා කිව්වට අපි පහ වෙන්නේ නැහැ කියලා මේ යක්කු ටික ඊට පස්සේ කාට පහර දෙන්න පටන් ගත්තද? මේ ගියපු මිනිස්සුන්ට පහර දෙන්න පටන් ගත්තා. එම නිසා හරි වෙනස් වීමකින් තොරව දෙවිය ජේසුස් වහන්සේගේ එම මාර්ගවලට හරියට අනුගත වීමකින් තොරව උන්වහන්සේගේ නාමය පාවිච්චි කරන්න යන්නත් එපා. දැන් ඔබ දකින්න ඇති මම මේ ජේසුස් වහන්සේගේ නාමය භාවිතා කරලා මේ හාස්කම් බදාද දවසේ කරන්නේ. ඔයාලව මේ දැන් පරණ අය දන්නෝ. ඔයාලව මුණ ගැහිලා අවුරුදු කීයකට පස්සේද මෙතන දැන් අවුරුදු ගාණක් තිස්සේ අපිත් එක්ක හිටපු අයවත් දන්නේ නැහැ මං ඒ ජේසුස් වහන්සේගේ නාමය භාවිතා කළ හාස්කම් කරන බව. මීට අවුරුදු 3-4කට කලින් අපිත් එක්ක හිටපු අයවත් දන්නේ නැහැ. මං පාවිච්චි කළේ නැහැ ඒ නාමය.
වසර 3ක් තිස්සේ මං 3කට අධික කාලයක් ඒ නාමය භාවිතා කළ හාස්කම් කළේ නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ ඒ කාලේ අවසර දීලා තිබුණ නැහැ. අවසර දුන්නම ජේසුස් වහන්සේගේ හැඩගැස්වීම සහිතව උන්වහන්සේගේ නාමය භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා මෙතන සේවය කරන අයව අපි ඉදිරියේදී පුහුණු කරනවා. හරිද? ඒකට අවශ්‍ය මඟ පෙන්වීම අපි ඉදිරියේදී ලබා දෙනවා. ඒ වගේම දැන් ඔබට මම ඒ හාස්කම් උන්වහන්සේගේ නාමයෙන් කරන ඒක නිසා කවුරුවත් දැන් අලුතෙන් එන අය සැක බය උපදව ගන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඇවිල්ලා ඔයාලගේ ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. ඔයාලගේ වේදනාව දුක ඔයාලා කොච්චර දෙවියන් වහන්සේට අකීකරු වෙලා ගිහිල්ලා හිටියත් දැන් අවංක සිතින් පසුතැවිලි වෙලා උන්වහන්සේ වෙතට ඇවිල්ලා ඔයාගේ දුක වේදනාව කියන්න පුළුවන්. දැන් ඔයාලව නිදහස් කරන්න තමයි මේ සුවමෙහයන් අපි පවත්වනු ලබන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඔයාලව ගලවන්න. ඒක නිසා ඇවිල්ලා උන්වහන්සේගේ මහිමේ අත්දකලා උන්වහන්සේ තුලට එන්න. මේ කාලේ උන්වහන්සේ කරුණාව දක්වන කාලය. ඔබව ගලවන්න කියලා කියන කාලය. ඒ වෙලාව ඉක්මනට එන්න. හරිද? ඉක්මනට ඇවිල්ලා උන්වහන්සේට කීකරු වෙන්න. දැන් ආයේ තව තව පඬිතකම් හිත හිත ඉන්න එපා. ඇවිල්ලා උන්වහන්සේගේ මහිමේ දකින්න. මම මේ කතා කරන්නේ අද කවුරු හරි අලුතෙන් සම්බන්ධ වෙනවනම්. ඒ වගේ පහුගිය දවස්වල අලුතෙන් සම්බන්ධ වුණු අපගේ සහෝදර සහෝදරියන්. ඔබ මීට පෙර ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඔබ මීට පෙර දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කවුරුණත් කමක් නැහැ. උන්වහන්සේ කරුණාව දීලා තියෙන වෙලාවේ, තැටිය රත් වෙලා තියෙන වෙලාවේ ඇවිල්ලා රොටිය පුච්චගෙන කන එකයි ඇත්තේ. තේරුණා? ආයේ දැන් සැක කර කර ඉන්න එපා. ආයේ පුළුවන්ද? එහෙම කරයිද? ඒක ඔයාලට වැඩක් නැහැ. එන්න. නිදහස අවශ්‍ය නම් එන්න. ගැලවෙන්න ඕන නම් එන්න. ප්‍රශ්නෙට විසඳුමක් ඕන නම් එන්න. ඉතින් නිකන් එන්න කියන්නේ නැහැනේ. විසඳන්න පුළුවන් නිසා තමයි එන්න කියන්නේ. එම නිසා ඇවිල්ලා එම බලය අත්දකින්න. කොහොමද එම බලය ලැබුණේ? මගේ හොඳ කමක් නිසාද? ඔයාලට වඩා මම ඉතා හොඳයිද? එහෙම එකක්ද මෙතන තියෙන්නේ? මම පොඩි කාලේ ඉඳලම ඔක්කොගෙම්ම සියලු පාපයන්ගෙන් වෙන් වෙලා ලෝකයේ සියලු දේවල් වලින් වෙන් වෙලා මම අමුතු ජීවිතයක් ගත කරපු කෙනෙක්ද? එහෙම එකක් නැහැ. මමත් ඔබ වගේම පාපයට වැටුණු කෙනෙක්. ඔබට වඩා ගොංකම් කරපු කෙනෙක්. මං කරපු ගොංකම් ටික ඔයාලා දන්නවනම් සමහර විට ඔයාලා මගේ යාඥා ඉල්ල ගන්න එනේකුත් නැහැ. ඒ නිසා මං කරපු ගොංකම් ගැන වැඩි මේ දවස්වල මම කියන්නේ නැහැ. හරිද? ඒව පැත්තක තියලා අනිත් අයගේ ප්‍රශ්න අහනවා දැන් නිකන් මුකුත් උන්නේ නැහැ වගේ. දැන් ඔයාලගේ ප්‍රශ්න වලට මං සවන් දෙන උත්තර දෙන්න. ඒ නිසා මමත් ඔබ වගේම දුබල මිනිස්සෙක්. ඔයාලා වගේම වැටි කියපු කාල තිබුණා. අධෛර්යයට පත්වෙච්ච කාල තිබුණා. සේවයේ පාවෙච්ච කාල තිබුණා. මගේ ජීවිතේ වැටිලා ගියපු නන්නත්තර වෙච්ච කාල තිබුණා. ඒ හැමදේම තිබුණා. එතකොට මම දැන් කොහොමද මේක එහෙනම් කරන්නේ? ජේසුස් යන නාමය තුලේ වෙන කිසිදු යහපත් කමක් මෙතන නැහැ. වෙන කිසිදු ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරන්න කොටගෙන නෙමෙයි. මගේ තිබිච්ච ධර්මිෂ්ඨකමක් නිසා නොවේ. මං පවත්වපු निराහාර නිසා නෙමෙයි. ඒව හොඳයි මගේ ජීවිතය ගොඩනගා ගන්න. මන් निराහාර විඳලා මන් දුක් විඳලා මන් කොහොම හරි භාවනා කරලා එකක් කරගත්තේ නෑ මං. හරිද? මං මා මනස දියුණු කරගෙන අමුතු එකක් කරගෙන නැහැ. මමත් ඔබ වගේ තමයි. හැබැයි මම ජේසුස් වහන්සේව මුළු සිතින් අදහගෙන ඉන්නවා. උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන්න මම මගේ ජීවිතේ කැප කරලා තියෙනවා. එලෙස උන්වහන්සේගේ අතට බාර වෙන්නේ කවුද? ජේසුස් යන නාමයේ මහිමය ඔවුන්ට අත්දැකීමේ හැකියාව පවතිනවා. වසර ගණනාවක් තිස්සේ උන්වහන්සේ මාව එම මාර්ගයේ පුහුණු කළා. එම මාර්ග ඔබටත් කියා දෙන පිණිස උන්වහන්සේ මාව කැඳවා තිබෙනවා. එබැවින් දැන් අනිත් අයට ජේසුස් වහන්සේගේ නාමයේ තිබෙන අසීමිත අධික බලය තේරුම් කර දෙන පිණිස උන්වහන්සේ මේ කාලේ ඔබ ඉදිරියේ එම ආලේපය ප්‍රකාශ කරන්න කියලා අණ කරලා තිබෙනවා. එසේ කළ නිසා එම ආලේපය ප්‍රකාශ කරනු ලබනවා. දැන් උන්වහන්සේගේ බලය මෙම ස්ථානයේ ප්‍රකාශ කරනවා. දැන් මේ දවස්වල කට්ටියට එකතු වෙන්න විදියක් නැහැ. එක එක විවිධ ප්‍රශ්න ලංකාවේ ලෝකේ එක එක ප්‍රශ්න ඉදිරි එකතු වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපි අන්තර්ජාලය හරහා මේ වැඩේ කරනවා. එකතු වෙන්න බැරි වුණා කියලා ජේසුස් වහන්සේගේ නාමයේ ප්‍රකාශ කරන එක අපි නතර කරලා නැහැ. එහෙම බැරි නම් මෙහෙම කොයි ක්‍රමෙන් හරි අපි උන්වහන්සේගේ සේවය කලටත් අකලටත් ඉදිරියට රැගෙන යමින් සිටිනවා.
ජේසුස් වහන්සේගේ නාමය භාවිතා කිරීමේ හැකියාව එතකොට ලැබෙන්නේ කාටද කියන එක ඔබට තේරුම් ගන්නට අවශ්‍යයි. උන්වහන්සේ උගන්වපු මාර්ගය තුල අපි රැඳී ඉන්නත් අවශ්‍යයි. දැන් අර කියපු පූජකවරු කිහිප දෙනා මොකද්ද කළේ? ජේසුස් කියන නාමය පාවිච්චි කළා. ඒ වුණාට හැඩ ගැහිලා හිටියේ නැහැ. ජේසුස් වහන්සේ උගන්වපු මාර්ගයට අනුකූල විදිහට යම් කෙනෙක් සමහර විට ජේසුස් කියන නාමය භාවිතා කරලා සමහර තැන්වල හාස්කම් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි එයා ඇත්තටම ජේසුස් වහන්සේගේ මාර්ගයට හැඩ ගැහිලා නැත්තම් එයා කරන හාස්කම් මොනවා වුණත් එයාට අන්තිමට ස්වර්ගය අහිමි වෙනවා. ඒව පසු කාලිනු අපි ඉගෙන ගමු. හරිද? දැන් ඔබ තේරුම් ගන්න අත්‍යවශ්‍යම දේ තමයි ජේසුස් වහන්සේගේ නාමයේ අධික බලය අත්දකින්නට නම් දේව සේවය කරන අය එම බලය ඔබට තාම භාවිතා කරගන්න බැරි වෙලා ඉන්නවා නම් ඒකට හේතුව තමයි ඔබ තාම එහෙනම් උන්වහන්සේගේ නාමයේ කෙරෙහි මුළු සිතින් අදහාගෙන නැහැ. එක්කෝ උන්වහන්සේ ඉගැන්වූ මාර්ගය තුල ඔබ නැහැ. මොකද්ද උන්වහන්සේ ඉගැන්වූ මාර්ගය? මේ පිළිබඳව ශුද්ධ මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඉතා සවිස්තරාත්මකව විස්තරයක් කෙටියෙන් විස්තර කරලා තිබෙනවා. සම්පූර්ණ අදහස ජේසුස් වහන්සේගේ ඉගැන්වීමේ සම්පූර්ණ අදහස ඉතාම කෙටියෙන් මේ පරිච්ඡේදයේ විස්තර කරලා තියෙනවා. අපි අවුරුදු ගාණක් ඉගැන්නුවත් මෙන්න මේ මේක තමයි හරය. ජේසුස් වහන්සේගේ ඉගැන්වීමේ මුළු හරය. අපි මේ කොටස මේ වෙලාවේ කියවමු. 6 වන පරිච්ඡේදයේ 25 සිට විසිහත දක්වා කියවන්න. 6 වෙනි පරිච්ඡේදයේ 26 සිට 27 25 සිට 27 දක්වා කියවන්න. ශුද්ධ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට කනගාටු සිතීම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය. ඒයින් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවනය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් අටුවල රැස් කරන්නේවත් කපා ගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරන සේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කනස්සලු වී මෙන් තමාගේ උසට එක්රියනක් එකතු කර ගන්නට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? නුඹලා හරි එතනින් නතර කරන්න. මේ කොටස අපි මුලින්ම කියවල බලමු. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට සහ උන්වහන්සේ සමග සිටි සියලු දෙනාට කතා කරලා කියනවා, පොඩක් බලන්න මේ ආකාශයේ පක්ෂීන් දිහා. උන් කපන්නේ නැහැ, වපුරන්නේ නැහැ, අටුවල රැස් කරගන්නේ නැහැ. ඒ වුණාට ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේ ඔවුන්ව පෝෂණය කරනවා. මේ හැම දෙයක්ම මේ සෝබාදහමේ තියෙන දේවල් බලන්න. දෙවියන් වහන්සේ මවපු මැවිල්ල, ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ විසින් හසුරුවනවා, පාලනය කරනවා. දෙවියන් වහන්සේ ඒවට ආශිර්වාද කරනවා. ඔවුන් වෙහෙසෙන්නේ නැහැ, කරදර වෙන්නේ නැහැ, දුක් වෙවි කනස්සලු වෙවි ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සැපීම ගැන මුළු මැවිල්ල විශ්වාසය තබා තිබෙනවා. හැබැයි මිනිස්සයා විතරක් මොකද්ද කරලා තියෙන්නේ? මිනිස්සුන්ට සැකයි. අද ජීවත් වුණොත් හෙට මොනවා වෙයිද කියලා සැකයි. කුරුල්ලොන්ට සැකයක් නැහැ. මේ එක තමයි කියන්නේ. කුරුල්ලෝ අද තියෙන දේ කාලා දෙවියන් වහන්සේ අද ඔවුන්ව පෝෂණය කරනවා. අද කෙතෙහි තියෙන මානෙල් උන්වහන්සේ අලංකාර කරලා තිබෙනවා. උන්වහන්සේ මෙලෙස මුළු මැවිල්ල හසුරුවනවා. මෙච්චර මහා මැවිල්ලක් හසුරුවන දෙවියන් වහන්සේ ගැන මිනිස්සයන්ට විශ්වාසය මදි වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ මිනිස්සු මේ කාලේ කරදර වෙනවා, හදිස්සි වෙනවා. තමන්ගේ කැමැත්තට තීරණ අරගෙන වැඩ කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා මහා විනාශයන් වලට ගමන් කරමින් සිටිනවා. අපි 28 වන පදයේ සිට 34 වන පදය දක්වා කියවමු. නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නොහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සලමොන් පවා ස්වකීය සියලු ආශ්‍රයයන්හිදී ඒවායින් එකක් ලෙස පැලඳ නොසිටියේයයි නුඹලාට කියමි. මද ඇදහිල්ල ඇත්තනි. අද තිබී හෙට උදුනේහි දමනු ලබන්නා වූ
කෙති තුන දෙවියන් වහන්සේ මෙසේ පළඳවන සේක්නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවන සේක්ද එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවන්න මක් නිසාද මේ සියල්ල අනේ ජාතිහු සොයති මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක නුමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවන්න හෙට දවස ගැන දවස ඒ ගැනම කරදර වන්නේය දවසේ කරදර ඒ දවසට සෑහෙයි හරි මොකද්ද කියන්නේ හෙට ගැන කරදර වෙන්න එපා අද දීලා තියෙන දෙයින් ස්තුතිවන්ත වෙලා ඒ ලැබුණු දෙයින් ජීවත් වෙන්න කන්නේ මොනවද බොන්නේ මොනවද අඳින්නේ මොනවද කියලා හිත හිත ඒව පසුපස යන්න එපා කියලා මේ කියන්නේ ලෝකේ අන්නේ ජාතිකයන් අන්නේ ජාතිකයන් පමණක් නොවේ ඔබත් මීට පෙර කොහොම ගමනක්ද යමින් හිටියේ මේ ලෝකේ දේවල් වලට ආස වෙලා ලෝකේ දේවල් ලබා ගැනීම අරමුණෙන් තියෙන දේට වඩා තව තව වැඩිපුර ආදායම තව තව වැඩිපුර වස්තුව ධනය ලබා ගැනීම අරමුණෙන් වේගයෙන් ඔබ මේ පොළවේ ආසාවන් පසුපස ගමන් කරමින් හිටියා නමුත් ඒ සියල්ලේ කෙලවර අද ඔබට මොනවද ලැබිලා තියෙන්නේ කරදර ප්‍රශ්න හිඟකම් ණය විපත්ති මේ සියල්ල තමයි මේ පොළවෙන් උරුම වෙන්නේ එම නිසා ජේසුස් වහන්සේ අපිට ඉගැන්වුවේ මොකද්ද මේ පොළවේ ආසාවල් පස්සේ යන්න එපා මේ තියෙන දෙයක් දෙවියන් වහන්සේ සපේන දෙයට ස්තුතිවන්ත වෙලා කාලා බීලා හිටියානම් අද මේ බහුතරයක් දෙනාට ණය ප්‍රශ්න නැහැ හැබැයි අද ගොඩක් අය වැඩිපුර හොඳට දේවල් වැඩිපුර සල්ලි වලින් කරන්න ගිහිල්ලා තියෙන බිස්නස් එකට වඩා ලොකු බිස්නස් පටන් ගන්න ගිහිල්ලා වැඩ අනාගෙන ඉන්නේ දරුවොත් එක්ක දුන්න පෞල් ජීවිතය එලෙස එකට එකතු වෙලා ලද පමණින් ස්තුතිවන්ත වෙලා දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්නේ නැතුව ඔවුන් ලෝකේ ගොඩක් දේවල් වලට ආස වෙලා දරුවෝ මෙහෙ තියලා රට ගිහිල්ලා සමහරු දරුවෝ එක එක අය ගාව තියලා ගිහිල්ලා උගන්වන්න වියදම් කරන්න කියලා මුදල් වැඩිපුර හොයන්න ගිහිල්ලා දරුවෝ ගැන බලන්න විදිහක් නැතුව අද දරුවෝ විනාශයකට ගිහිල්ලා ඇබ්බැහි කම් වලට පත් වෙලා වැඩිපුර කරන්න හදපු දේවල් දෙවියන් වහන්සේ දුන් පවුල රැකගන්නේ නැතුව ලෝකේ ක්‍රම වලට හැඩ ගැහෙන්න ගියා මේක සිදු වෙනවා දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ නැතුව වැඩිපුර ආදායම් හොයන්න සබත් දවසේ ව්‍යාපාර කරලා සබත් දවසේ කඩේ අරගෙන ඉඳලා සබත් දවසේ ගිහිල්ලා බිස්නස් කරන්න රැකියා කරන්න ගිහිල්ලා වැඩිපුර සල්ලි වැඩිපුර දවස් 6ක් කරා නම් මෙච්චර ආදායම එහෙනම් දවස් 7ක් කරෝතින් ඊට වඩා ආදායම ලැබෙයි කියලා සබත් දවසේ වැඩට ගිහිල්ලා කට්ටිය මේ කිතුණු අන්තිමට මොකද වෙලා තියෙන්නේ තිබිච්ච එකක් නැති වෙලා දෙවියන් වහන්සේ කියපු මාර්ගවලට අනුව නෙමෙයි නම් හැසිරෙන්නේ එහෙනම් විනාශයට යනවා උන්වහන්සේ කියපු මාර්ගවලට අවනත වෙන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ කිව්වේ ලෝකේ ක්‍රමවලට ගිහිල්ලා වැඩිපුර දේවල් හොයන්න යන්න එපා දෙවියන් වහන්සේ දුන්න ව්‍යවස්ථා කඩ කරලා අද බොහෝ කිතුනුව විනාශයට ගිහිල්ලා තිබෙනවා දෙවියන් වහන්සේට වෙන් කරන්න කියපු කොටස් පවා ඔවුන් ඒකට ලෝභකමේ ඒක කරන්න නැතුව ඉඳලා තිබෙනවා දසයෙන් කොටස ඒක දෙන්න නැතුව ඉඳලා තිබෙනවා දැන් මේ මම කතා කරන්නේ බොහෝ කාලයක් කිතුනුව විදිහට හිටපු අය තමයි මේ සුවමේ යනවලට පහුගිය කාලේ ඇවිල්ලා සිටින්නේ ඔවුන්ට දෙවියන් වහන්සේ කළ නියෝග ඔවුන් පවත්වල නැහැ ඔවුන්ට දෙවියන් වහන්සේ දුන්න අනපනත් රැකලා නැහැ ඔවුන් වැඩිපුර දේවල් හොයන්න ගිහිල්ලා මේ දසයෙන් කොටස මොකටද පල්ලියට දාන්නේ මේක දැම්මට පස්සේ මට ලැබුණු ආදායමෙන් 10න් එකක් අඩු වෙනවා වගේ හැඟීමක් තමයි යාලට එන්නේ ඒ 10න් එක රැක ගන්න ගිහිල්ලා අන්තිමට තිබිච්ච දේවල් ටිකක් නැති කරගෙන බොහෝ දෙනෙක් සොරු ඇවිල්ලා උමන් කැනලා හොරාගෙන ලෙඩ රෝග වලට වියදම් කරන්න ගිහිල්ලා මුළු ආදායමම නැති වෙලා අන්තිමට ආදායමෙන් තියා ණයට අරගෙනවත් ගොඩ දා ගන්න බැරි ප්‍රශ්න වලට බහුතරයක් දෙනා මැදි වෙලා ඇයි ලෝකයෙන් සැප සම්පත් හොයන්න ගිහිල්ලා ලෝකේ ආශ්චර්ය බලන්න ගිහිල්ලා ලෝකෙන් Tamanට අවශ්‍ය කරන ආස කරන දේවල් ලබා ගැනීමේ අරමුණෙන් බහුතරයක් දෙනා වැඩ කරලා තිබෙනවා සමහර විට ඔබ අතීතයේ එබඳු වැරදුණු මාර්ගවල ගමන් කළේ දෙවියන් වහන්සේව නොහඳුනන කාලෙ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේව නොහඳුනන කාලෙ වුණත් ඔබ වැඩ කළේ මොන අරමුණු පෙරදරි කරගෙනද කියලා බලන්න ඔබ වැඩ කළේ ලෝකේ ආසාවල් වලට ලෝකේ උසස් තැන් වලට යන්න ඔබේ දරුවන්ව උසස් තැන් වලට යන්න ඔබට ඕනුනේ දරුවන්ව සුද්ධ මාර්ගයට ගෙනල්ලා දෙවියන් වහන්සේට අවනත කරන්න නෙමෙයි ඔබට ඕනුනේ දරුවන්ව උසස් තැන් වලට සමාජයේ උසස් තරාතිරම් වලට කැඳවන්න එයාලගේ සුද්ධකම මොන දේ වුණත් කමක් නැහැ ඔයාලට ඕනුනේ වෙන දෙයක් ඔයාලට සල්ලි ධනය
සමාජය උසස්කම අල්ලපු ගෙවල් වලට නෑ හිත මිතුරන්ට පේන්න උසස්කම ඕන වුණා ඔබ ඒ අනුව වැඩ කරලා අද බොහෝ විනාශයන් වලට මැදි වෙලා සිටිනවා ජේසුස් වහන්සේ මේ අපිට මොකද්ද උගන්වන්නේ මේ බලන්න මේ මැවිල්ල ක්‍රියා කරන විදිහ නුඹලා හදිස්සි වෙලා කරදර වෙලා නුඹලා මහා ලොකු දේවල් උපයන්න දඟලනවා අනිත් මිනිසුන්ට පේන්න දේවල් ගොඩනගන්න උත්සාහ කරනවා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ඔබ తాවකාලික ආශිර්වාද පසුපස ඔබට ආසාස මාර්ගවල ගමන් කරමින් සිටිනවා ඒවායේ කෙලවර විනාශයේ පමණයි අන්‍ය ජාතිකයන් යන මාර්ගවලට ඔබ හැරිලා ගිහිල්ලා තිබෙනවා දැන් ක්‍රිස්තුස් වහන්සේ තුලට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබ අන්‍ය ජාතිකයන් මේ යනවා කියන මාර්ගවලට හැරිලා ගිහිල්ලා හරියන්නේ නැහැ දැන් උන්වහන්සේගෙන් සුවය රැකවරණය ලබන්න යම් කෙනෙක් කැමැත්තෙන් එනවා නම් ඔහුත් මේ කියන ජේසුස් වහන්සේගේ මාර්ගවලට අවනත වෙලා පැමිණෙනවා නම් තමයි ඔබ තුල උන්වහන්සේගේ ආශිර්වාදයේ සුවේ ස්ථීර වෙන්නේ ඔබ මේ වචන අහලත් මේව ගණන් ගන්න නැතුව ඔබ ආශිර්වාද ලබන්න හදන්නේත් පොළවේ මොනවා හරි තව සම්පතක් උරුම කරගෙන තව තව සැපවත් වෙන්න බලාගෙන නම් ඔබ බදාදා මේ සුවමෙහන් වලට ඇවිල්ලා සුවේ ඉල්ලන්නේ ඔබ ආයසරයක් ලෝකෙට ගිහිල්ලා තව තව සැපවත් වෙන්න නම් ඔබ ආර්ථිකය යාඥා කරගන්නේ ඔබේ ප්‍රශ්නෙට යාඥා කරගන්නේ ආයිසරයක් ගිහිල්ලා ඔබ ලෝකේ ආසාවක් උරුම කරගන්නම් එහෙනම් ඔබ තාම උන්වහන්සේගේ මාර්ගයට ඇවිල්ලා නැහැ උන්වහන්සේගේ මාර්ගය තා පැහැදිලිව මෙතන කියනවා මේව ගැන හොයන්න යන්න එපා ලෝකේ දේවල් වලට ආස වෙන්න එපා අද මේ මුළු ලෝකෙම ලෝකේ මේ දේ පොඩි පොඩි తాවකාලික දේවල් වලට ආස වෙලා ගිහිල්ලා තමන්ගේ පෞල් බිඳවට්ටගෙන තමන්ගේ ජීවිත නාස්ති කරගෙන තමන්ට දුන්න දරුවන්ව විනාශ මාර්ගවලට යනකම් ඔවුන් කරලා දෙන්නේ නැහැ මොනවද එයා. ඔවුන් ණය ප්‍රශ්නවල හිර වෙලා. එම නිසා දැන් හැරිලා එන්න. දැන් කන්නේ මොනවද බොන්නේ මොනවද අඳින්නේ මොනවද ලෝකෙන් මොන ආශිර්වාද ලබා ගන්න කියලා හිත හිත ඉන්න එපා. දැන් ජේසුස් වහන්සේ වෙතට හැරිලා එන්න. මේවා ලෝකේ අන්‍ය જાතින් සොයති. එයින් කුමක් කමුද කුමක් බමුද කුමක් අඳිමුද කියමින් කරදර නොවන්න. විජාතීන්ද සෑම විටම සොයන්නේ මේ වාය ඔබට මේවා ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක එබැවින් එනමුත් අලමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ මොකද්ද ජේසුස් වහන්සේ කියන්නේ මේ මුළු පොළවේම මිනිස්සුයෝ මොකක් කර කරද යන්නේ මේ ලෝකේ සැප සම්පත් හොය හොය යනෝ ඔබ එම මාර්ගවලට යන්න එපා දැන් නුඹලා පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යත් ධර්මිෂ්ඨකමත් සොයන්න පටන් ගන්න එවිට ඔයාලට කන්න බොන්න අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? ඔයාලගේ පවුලට ජීවත් වෙන ආදායමක් ඕන කියලා දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? ඔබට අඳින්න පළඳින්න ඕන කියලා දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? උන්වහන්සේ මේවා දන්නවා. පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය, උන්වහන්සේගේ මීළඟට පැමිණෙන්නට යන දෙවියන් වහන්සේගේ රාජ්‍ය. ඒ රාජ්‍යයට සූදානම් වෙන්න මේ පොළව తాවකාලිකයි. ඔබේ ජීවිතය ඉතා ස්වල්ප දවසයි තව පවතින්නේ. ඔබ තව අවුරුදු කීපයක් ජීවත් වෙන්නේ. මෙතන ඉන්න බහුතරයක් දෙනා තව අවුරුදු කීපේ කීයද ජීවත් වෙන්නේ ඕන් කියලා ඕන්නම් ඇඟිලි වලින් ගණන්ලා බලන්න පුළුවන්. තව අවුරුදු 5ක් 10ක් තව අවුරුදු 20ක් කොච්චර වුණත් ඔබට මේ පොළොව අතහරින්න වෙනවා. මේ తాවකාලික ස්ථානෙක ඉන්නේ. එම නිසා ඔබ උන්වහන්සේගේ රාජ්‍යය කියන සදාකාලිකත්වයට යන්න සූදානම් වෙන්න. ඒ රාජ්‍යයට ඔබ අරගන්න ඔබේ මරණීය ශරීර උත්ථානය කරලා එතෙන්ට අරගන්න. එසේ අරගන්න බව ජේසුස් දෙවියන් වහන්සේ නිකන් කියනව පමණක් නොවේ. උන්වහන්සේක කරලා පෙන්වලා තියෙනවා. කොහොමද? මරණයට පත් වුණු ජේසුස් වහන්සේව දවස් තුනකින් එම ශරීරයෙන්ම උත්ථානය කරලා උන්වහන්සේගේ රාජ්‍යයට අරගෙන පෙන්නුවා. මේ තමයි කුළුඳුලා. මේ තමයි පළවෙනියා. මේ කියපු විදිහට එන්නේ කවුද? ජේසුස් වහන්සේ උත්ථානය කළේ යම්සේක්ද? නුඹලාවත් නුඹලාගේ මරණීය ශරීරවලින් උත්ථානය කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුඹලාව අරගන්නවා කියලා දෙවියන් වහන්සේ කියනවා. එබැවින් සැක උපදව ගන්න ඕනේ නැහැ. උන්වහන්සේගේ රාජ්‍යය ගැන සොයන්න. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන සොයන්න. මෙච්චර කාලයක් ගමන් කරපු අධර්මිෂ්ඨ වංචාකාරී ලෝකෙට ආස වෙලා ගමන් කළ මාර්ග අතහැරලා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගයේ කුමක්දයි සොයා දැනගන්න. ඒ සඳහා සිත් යොමු කරගන්න. දැන් දෙවියන් වහන්සේගේ විවස්ථා මොනවාදයි සොයා බලන්න සිත් යොමු කරන්න. හෙට දවස ගැන කරදර වෙවි ඉන්න එපා. අනාගතේ මොනවා වෙයිද? අනාගතේ අපේ දරුවන්ට මොනවා වෙයිද? අද කෑවොත් හෙට කන්නේ කොහොමද? ලබන අවුරුද්දේ අපිට මොන ආදායමක් ලැබෙයිද දුක් වෙවි ඉන්න එපා දෙවියන් වහන්සේ අද ඔබට අවශ්‍ය දේ සපයලා ඇති ඒ ගැන ස්තුති කරාද කී දෙනෙක් බහුතරයක් දෙනා අද දෙවියන් වහන්සේ සපයලා දුන්න දෙයට ස්තුති කරලා නැහැ මේ මාසේ දුන්න දෙයට ස්තුති කරලා නැහැ ඊළඟ මාසේ ජීවත් වෙන්න කොහොමද කියලා හිතනවා මේ මාසේ ඔබගේ ජීවිතේ රැක ගන්න උන්වහන්සේ දුන්නා දැන් ඒ ගැන ස්තුති කරන්න අවශ්‍යයි හෙට ගැන කරදර වෙවි ඉන්න කලින්
අදගෙන ස්තුති කරන්න. එලෙස දෙවියන් වහන්සේට මුළු හදවතින් අවනත වෙලා දෙවියන් වහන්සේගේ මාර්ගවලට හැඩගැහෙන්න. දෙවියන් වහන්සේ දෙන දෙයින් ජීවත් වෙන්න හුරු වෙන්න. එතකොට මේ අපි ආශිර්වාද කරනවා කියන්නේ සුවය දෙනවා කියලා කියන්නේ මොකටද? ඔබට තව තව මේ පොළවේ ආසාවල් පස්සේ යන්න නෙමෙයි. ඔබට පොළවේ ආසාවල් ලබා ගන්න බ්ලෙස් කරලා ආශිර්වාද කරලා වැඩක් නැහැ. ඇයි? ඒක ස්වල්ප කලයි. දැන් ඔබට මේ ආශිර්වාද කරන්නේ ඔබව සුව කරනවා කියලා කියන්නේ ඔබව නිදහස් කරනවා කියලා කියන්නේ නිදහසේ ඔබේ ඊතුරු ජීවිත කාලය උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. මෙච්චර කාලයක් වැරදි මාර්ග නිසා ඔබ දුකටපත් වෙලා සිටියා. මෙච්චර කාලයක් වැරදි මාර්ග නිසා ලෝකෙට ආස වුණ නිසා ණය වුණා. අන්න ඒ ණය ගෙවා දමන්න දෙවියන් වහන්සේ උදව් කරයි. ලෝකේ తాවකාලික වස්තුවට ආස වෙලා ගියපු නිසා ඔබට තිබුණු දේවලුත් අද නැති වෙලා ඇති. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ධර්මිෂ්ඨකම සෙවීම වෙනුවට ලෝකේ දේවල් පසුපස ගියපු නිසා අද දරුව විනාශයට ගිහිලා ඔබ අසනීපවලට දැඩි අන්ධකාර ග්‍රහණයන් වලට හසු වෙලා ඇති. දැන් අන්න ඒ අසුද්ධ ආත්ම තමයි පහ කරන්න. ඔබට මේ ඉතුරු කාලේ නිදහස යන්න ඔබට ඉතුරු කාලේ දෙවියන් වහන්සේගෙන හොඳට ඉගෙනගෙන පහසුවෙන් මේ ගමන යන්න අවශ්‍ය කරන පසුබිම තමයි මේ හදලා දෙන්නේ. එහෙම නැතුව අමුතුවෙන් ඔබව නැවත වතාවක් මේ පොළවේ සඵල කරන්න නෙමෙයි මේ යන්නේ. මේ මොකද්ද කරන්න හදන්නේ? මේ බදාදා දවසේ ඇයි සුව කරන්නේ? ඔබව මහා ධනපතියෙක් කරන්නද? ඔයාව ලංකාවේ කෝටිපතිය කරන්නද මේ හදන්නේ? පිස්සුද? එහෙම එකක් ජේසුස් වහන්සේට ඕනේ නැහැ. ඔයාව ඔයාට බ්ලෙස් කරලා ඔයාගේ ආර්ථිකයට ආශිර්වාද කළා ඔයාව මේ කෝටිපතියෙක් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඔයාට ආශිර්වාද කරන්නේ පරණ ණය ගෙවා ගන්න. ඔයා වැටිලා හිටපු හැටි ජේසුස් වහන්සේ දැක්කා. එබැවින් මේ එන සමහර අයගේ ආකල්ප වැරදි. ආකල්ප වැරදි නිසා සමහරුන්ට හාස්කම් සිදුවෙන්නේ නැහැ. ඔබේ ආකල්ප හදා ගන්න ඕන. සමහරු ලෙඩේ හොඳ කරගන්න එන්නේ වකුගඩු හොඳ කරගෙන ගිහිල්ලා ආයේ බොන්න. අතීතේ බීලා බීලා වකුගඩු දැන් වැඩේ වෙලා තියෙන්නේ. දැන් වකුගඩු නැහැ වගේ. දැන් එනෝ සුව මෙහෙට සුව කරගන්න පාස්ටර් වකුගඩු මෙව්වා වෙලා අනේ මොනවා වුණත් දන්නේ නැහැ වකුගඩු මෙව්වා වෙලා කියලා එනවා. ඇයි එන්නේ මොකටද? දැන් අපිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒවට සුවය දුන්නම මොකද වෙන්නේ? බොහෝ දෙනෙක් ඉතින් ඒ සුවය ලබාගෙන ගිහිල්ලා මිනිහා වැඩිපුරත් එක්ක බොනෝ ඊට පස්සේ හිටියට වඩා අන්ත ජීවිතයකට යා යනවා. ඇයි දැන් වකුගඩු හොඳයි. හැබැයි දෙවියන් වහන්සේ ආයෙත් ඔබට කරුණාව දක්වලා කියන එන්න ඔවා අතහැරලා එන්න කියලා උන්වහන්සේ මඟ පෙන්වනවා. හැබැයි ඒ ඇවිල්ලත් වංචාසිතකින් සුවය ලබාගෙන ගිහිල්ලා ආයෙ බොනවා නම් ඔයා විනාශයකට තමයි යන්නේ. ආකල්පයේ වැරදි නම් ඔයාගේ ජීවිතේ හාස්කමක් වෙලා නැතුව ඇති. හරිද? ඒක නිසා ඒක අනිත් අයගේ පිටට දාන්න එපා. ඇයි ඔයාට ඒ හාස්කම සුවේ ලැබුණ නැත්තේ කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඔයාගේ ආකල්පය මොකද්ද කියලා බලන්න ඉස්සෙල්ලම. මොකටද ඔයා මුදල් ඉල්ලුවේ? මොකටද ඔයා ආකල්පය මේ ආදායම වැඩි කරගන්න ඕන කියලා යාඥා ඉල්ලගත්තේ මොකටද? මේ පරණ ආදායම් මදි, තව ටිකක් වැඩි කරගන්න ඕන කියලා ඉල්ලුවම ඉතින් හරි මමත් එහෙනම් ඉතින් කමක් නැහැ ඔයාට බ්ලෙස් කරන්නම් කියලා බ්ලෙස් කරලා තියෙනවා. හැබැයි සමහර දෙනෙක්ට එලෙස ආදායම වැඩි වෙලා නැහැ. හැබැයි තව පිරිසකට රැකියා නැතුව හිටපු අයට පවා රැකියා ලැබිලා තිබෙනවා. කිහිප දෙනෙක් ඒ ඉල්ලපු දේ දීලා නැහැ. ඇයි? ඒක උන්නේ නැත්තේ ඇයි? ඔබේ ආකල්පය වැරදි. ඔබ පඩිය වැඩි කරගන්න ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර කල් ගල් ගහපු එක්කෙනා ඊට පස්සේ විස්කි ගහන. ඒක හරියන්නේ නැහනේ. මෙච්චර කල් ඔයා ගියපු ට්‍රැක් එක වෙනස් කරගෙන ජේසුස් වහන්සේගේ මාර්ගයට එන්න නෙමෙයි නම් ඔයා සුවය ලබන්නේ ආශිර්වාද ලබන්නේ. ගියපු පාපේ තව තව වැඩි කරගන්න නම් එහෙනම් ඔයාට හාස්කමක් වෙන්නේ නැහැ. ආකල්පය හදාගන්න ඉස්සෙල්ලම ඔයා දෙවියන් වහන්සේ වෙතට එන්නේ මොකටද? මෙන්න මේ කියන අරමුණු අනුව උන්වහන්සේ වෙතට හැමිනුනොත් අනිවාර්යෙන් ඔබ තුල දෙවියන් වහන්සේ ආශ්චර්යයක් කරලා ඔබ දුබලතාවයකට වැටිලා සිටනවා නම් එතනින් ඉහළට එන්නට දෙවියන් වහන්සේ උදව් කරනවා. ඔබ කැමති වෙන්නට අවශ්‍යයි. දැන් ඔබ සතු දේවල් විකුණලා හරි ඔබේ පරණ ණය ගෙවලා දාන්න. ඒ සිත ඔබට තියෙන්න ඕනේ. නෑ මං එහෙම ණය ගෙවන්න එහෙම කැමති නෑ. මට ඒ මගේ ගාව තියෙන ඒවා මං කොහොමත් තියන් ඉන්න ඕන. ණය කොහොම හරි ඒව මං දන්නේ නැහැ කිකි හිටියොත් ඔයාගේ සිත හරි නැහැ. හරිද? ඔයා උන්වහන්සේට යටහත්ව නෙමෙයි එන්නේ. දැන් මේ පොළවේ සම්පත් වලට තව තව ආස වෙලා නම් මේ ගමන යන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයා හිටපු ආගමෙම ඉන්නකෝ. ඔයා පරණ හිටපු ඇදහිල්ල තුලම ඉන්න. මොකටද මෙහි ආවේ? අපරාධේ. ජේසුස් වහන්සේගේ මාර්ගය මේක නෙමෙයි.
ජේසුස් වහන්සේගේ මාර්ගය නුඹලාව මේ පොළවෙන් ගලවලා මේ පොළවේ විපත්ති පැමුණුනේ මේකට ආස වෙච්ච නිසා මේකේ බොරු රැවටිලි වලට අහු වෙලා තියෙන දේවල් වැඩි කරගන්න ගිහිල්ලා රැවටුණා යාලා මේ පොළවේ වලට හොඳ ජීවිතයක් දුන්නේ නැද්ද දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට ඉතා යහපත් ජීවිතයක් දෙවියන් වහන්සේ දීලා තිබුණේ හැබැයි මිනිස්සු වැඩිපුර දේවල් හොයන්න ගිහිල්ලා ඇද මාර්ග හදාගත්තා දෙවියන් වහන්සේව අතහැරලා Tamanට ඕන ඕන දේවල් කරන්න ගිහිල්ලා විනාශයට ගියා දැන් අසුද්ධ ආත්මවල ග්‍රහණයට හසු වෙලා දැන් ඒව නිදහස් කරනවා දැන් බය වෙන්න දෙයක් නැහැ අනිවාර්යෙන් නිදහස් කරනවා හැබැයි නිදහස් කරන්නේ මොකටද ඔයාලව නිදහස් කරලා යවන්නේ ආයි ලෝකෙට හැරිලා ගිහිල්ලා පරණ ජීවිත ගත කරන්න නෙමෙයි නිදහස ලබාගෙන ජේසුස් වහන්සේගේ ක්‍රමයට හැඩ ගැහෙන්න එම ආකල්පයෙන් පැමිණෙන්නට අවශ්‍යයි ඔබ උන්වහන්සේගේ බලය අත්දකින්නට නම් ආකල්පය හොඳ වෙන්න ඕන මේ කියපු දේවල් ඉගෙනගෙන මෙන්න මේ කියන දේවල් වලට එකඟ වෙන අය විතරක් එන්න බදාදට දැන් මේක අහනෝනේ YouTube හරහා බොහෝ පිරිසක් අහනෝ දැන් බදාදට එන්න ඕන මේ කියන ක්‍රමයට එකඟ වෙන්න කැමතිද මෙච්චර කාලයක් ආසාස දේවල් පස්සේ ගියා නම් ඒව පැත්තක තියලා දෙවියන් වහන්සේ දෙන දෙයින් යැපෙන්න කැමතිද ඔයාලා වැටිලා ඉන්නේ ආස දේ හොයන්න ගිහිල්ලා හැබැයි සැනසිලිදායක ජීවිතයක් දෙවියන් වහන්සේ ඔයාලට දෙයි අනිත් මිනිසුන්ට පේන්න වැඩ කරන්න ඕනේ නැ එක එක්කිනා ඉදිරියේ උසස් වෙන්න යන්න ඕනේ නැ අනිත් අය ඉදිරියේ තමන් උසස් කියලා පෙන්න ගන්න යන්න ඕනේ නැ අනිත් අය ඉස්සරහා ලැජ්ජ වුණත් කමක් නැ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න උන්වහන්සේගේ රාජ්‍ය හොයන්න කැමතිද ඔයා අන්න එහෙම කැමතිනම් මේ කියන විදිහට ජේසුස් වහන්සේගේ මාර්ගයට අනුගත වෙන්න කැමතිනම් පැමිණෙන්න බදාදට ඔයාව සුව කරලා තමයි යවන්නේ. හරිද? එබඳු සිතකින් අවංක යටහත් සිතකින් එනවනම් ඔබ තුල මොන අසුද්ධාත්ම ක්‍රියා කළත් එම අසුද්ධාත්ම පහ කරනවා. දැන් මම මේ ජේසුස් වහන්සේ කියපු මාර්ග ක්‍රමයට හැඩ ගැහිලා තිබෙන නිසා තමයි උන්වහන්සේගේ නාමය භාවිතා කිරීමේ අවස්ථාවේ මට ලැබිලා තියෙන්නේ. එහෙම නැත්නම් අර එදා අර පාවුල්තුමා කරපු දේ බලන් ඉඳලා ගිහිල්ලා ඒ රටේ පූජකවරු කරා වගේ දෙයක් තමයි මටත් වෙන්නේ. ඇයි ඒ අවස්ථාවේ මට දීලා තිබෙන්නේ? මම මේ ජේසුස් වහන්සේ කියපු මාර්ගයට හැඩ ගැහිලා ඉන්නේ. ඒකට කීකරු වෙලා සිටින්නේ. දැන් මම මේ පොළවෙන් ලොකු දේවල් හොයන්න යන්නේ නැහැ. මම මෙහි කෝටිපතියෙක් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් ජේසුස් වහන්සේ කියපු එකට පටහැනිනේ මගේ වැඩ. උන්වහන්සේගේ මාර්ගවලට කීකරුව තමයි මේ ඇවිල්ලා තිබෙන්නේ. එබැවින් ජේසුස් වහන්සේගේ නාමය තුලින් ඔබ ඉදිරියේ හාස්කම් කරන්නට එදා පාවුල්තුමාට අවසර දුන්නා වගේ එදා පේත්‍රස්ට එම ප්‍රේරිතවරුන්ට අවසර දුන්නා වගේ අද ඔබ ඉදිරියේ ජේසුස් යන නාමයෙන් හාස්කම් කිරීමේ අවසරය දෙවියන් වහන්සේ විසින් මට ලබා දීලා තිබෙනවා. ඒ බලය පාවිච්චි කළ ඔබ අනිවාර්යෙන් නිදහස් කරනවා. හරිද? මොන අසුද්ධාත්ම වුණත් මේ අපේ සුවමෙහන් වලට ඇවිල්ලා ඒ එක එක අසුද්ධාත්ම වලට මෙතන රඟලා දඟලලා යන්න ඉඩ දෙන්නේ නැහැ. එක යාඥාවට අසුද්ධාත්ම පහ වෙන්න ඕන. මේ තැන්වල අපි දෙවියන් වහන්සේට මුළු හදවතින් කැපවලා සිටින්නේ. ජේසුස් වහන්සේගේ මාර්ගයට අනුගත වෙලා අපි සිටින්නේ. මෙතන ඇවිල්ලා අසුද්ධාත්ම වලට සෙල්ලම් කරන්න බෑ. දෙවියන් වහන්සේ කියන දේක් අහලා අසුද්ධාත්ම පහවල යනවා බදාදට. ඔබ යම් රෝගයකින් සාතන්ගේ ක්‍රියාවක් නිසා පීඩා විඳලා තිබෙනවා නම් එම සාතන්ගේ බන්ධන පහ කරලා ඔබ සුව කිරීමේ ආලේපය උන්වහන්සේ දීලා තිබෙනවා. ඇයි? මොකද හේතුව? මම ජේසුස් වහන්සේගේ නාමය භාවිතා කරනවා. ඒක තමයි ප්‍රධානම හේතුව. ඒ නාමය භාවිතා කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද වෙන්න ඕන? මම උන්වහන්සේ උගන්වපු එම ක්‍රමයට හැඩ ගැහිලා තිබෙන්නට අවශ්‍යයි. මම මේ ක්‍රමයට හැඩ ගැහිලා ඔබව සුව කරනවා. සුවේ ලබන්න නම් ඔබත් එම ක්‍රමයට හැඩ ගැහිලා මේ වෙතට පැමිණෙන්නට අවශ්‍යයි. ඔබ ඒ මාර්ගයට හැඩ ගැහිලා නෙමෙයි නම් ඉන්නේ. එහෙනම් මෙතන ඔබට හාස්කමක් වෙන්නේ නැහැ. ඒක කරන්න විදිහක් නැහැ මෙතන. ඔබ ජේසුස් වහන්සේ කියන දෙයට අවනත වෙලා ආවේ නැත්නම් ඔවුන් මේ වෙලාවෙම අයින් වුණත් කමක් නැහැ. මේ කියන දේ අහලා පිළිගන්න අය පමණක් ඉතුරු වෙන්න අන්න ඒ අය එන්න. ඔබේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඔබ දුක්ුණා මෙච්චර කල් වේදනාවෙන් හිටියා. ඔබේ පවුල් කැඩිලා කැඩුණු පවුල එකතු කරගන්න ක්‍රමයේ කියන්නම්. ඒකට ආශිර්වාද කරන්නම්. දරුවෝ නොමග ගිහිල්ලා විවිධ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඔවුන්ව වෙලාගෙන ඉන්න අසුද්ධාත්ම පහ කරලා ඔවුන් ගැලවීමට ගෙන්න ආශිර්වාද කරන්න. විවිධ දේවාල වල ගිහිල්ලා එක එක අන්ධකාර බන්ධන වලට ඔබම ගැට ගැහිලා ඒ ගැට ලිහලා අසුද්ධාත්ම පහ කරලා දෙන්න. දීර්ඝ කාලයක් අවුරුදු ගාණක් තිස්සේ ලෙඩ රෝග ප්‍රශ්න කරදර වල හිට වෙලා ඒවයි නිදහස් වෙන විදියක් නැතුව ඉන්නවා. ඒ ලෙඩ නිදහස් කරලා සුවය ලබා දෙන්න. හැබැයි ඔබ එන්න ඕන අන්න ඒ බර වියගස් අතහැර දාන අරමුණෙන්.
ඒ බර වියගස් ඔබෙන් ඉවත් කරන්නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයට එන්න ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය පහසුයි සරලයි ඒ මාර්ගයේ ආශිර්වාදමත් සැනසිලිදායකයි මහා ආශිර්වාද ලබන්න ගිහිල්ලා විපත්තියට ලක් වෙනට වඩා ජේසුස් වහන්සේගේ සරල ජීවිතය ඔබට හොඳයි උන්වහන්සේගේ සරල ජීවිතයට කැමති කවුද උන්වහන්සේගේ උන්වහන්සේට අවනත වෙලා දින දෙයට ස්තුතිවන්ත වෙලා දවසින් දවස අනාගතය ගැන දුක් කරදර වෙන්නේ නැතුව දරුවනුත් යහපත් මාර්ගයට අරගෙන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා අනුව හැඩ ගැහිලා ජේසුස් වහන්සේ කියපු විදිහේ මෙවැනි සරල ආශිර්වාදමත් සමාදානෙන් යුක්ත පෞල් ජීවිතයකට කැමති කවුද අන්න ඔබ එන්න ඔබට ආශිර්වාද කරන්න එහෙම නැතුව මේ ලෝකෙ අල්ලන්න යන අය ගිහිල්ලා මේ පෞල් කඩාගෙන වෙන වෙන විවාහ කරගන්න යන එන අය තමන් උසස් වෙලා ගෞරවය ලබාගෙන මහා ධනවතුන් වෙන්න යන අය ඔබට මේ මාර්ගේ හරියන්නේ නැහැ සැනසෙන්නේ සමාදානේ ලබාගෙන ලබා ගන්න එන්න මෙච්චර කල් නැති වුණු සැනසිල්ල දෙවියන් වහන්සේ ඔබට දෙන්නේ ඒ සැනසිල්ල ඒක හරි උතුම් ඔබ මෙච්චර කල් මේ ලෝකෙන් හොයපු ඔක්කොටම වඩා ඒ සරල ජීවිතේ හරිම උතුම් ඔබ මේ දේවල් හොයන්න ගිහිල්ලා විපත්තියකට පත් වෙලා අමාරු කම් වලට වැටෙනවට වඩා දෙවියන් වහන්සේත් එක්ක උන්වහන්සේ දෙන දෙයට ස්තුතිවන්ත වෙලා ජීවත් වීම තරම් උතුම් දෙයක් මේ පොළවේ තවත් නැහැ ජේසුස් වහන්සේ ඉගැන්නු එම සරල සාමදානයේ යුක්ත ජීවිතයට කැමති අය එන්න ඔබව නිදහස් කරනවා එම ආකල්පයෙන් එන්න එම ආකල්පයේ දෙවියන් වහන්සේ දකින්න එම ආකල්පයට ඔබ ආශිර්වාද ලබනවා එබැවින් ඔබට සුවය ආශිර්වාද ලබා දෙන ලෝකයට තව තව ආස වෙලා ඒවා පසුපස නැවත යාමට නම් නොවේ අතීතයේ ඔබට වැරදුනේ ලෝකයට ආස වෙලා ඒ ගැන විශ්වාස කරගෙන ක්‍රියා කරපු නිසාමයි ඔබ කල්පනා කරලා බලන්න ඒ ගැන පසුතැවිලි වෙලා දැන් එන්න දැන් ඔබව නිදහස් කරනවා ඒ මාර්ගයට ආයේ හැරිලා නොවන පිණිස ඔබේ ජීවිතේට හාස්කමක් සිදුවීමට හෝ ආශිර්වාදයක් ලැබීමට ජේසුස් වහන්සේ වදාහගෙන මේ ඉගැන්වූ මාර්ගයේ හැඩ ගැහෙන්නට කැමති විය යුතුයි එම බැරි නම් මම මේ කියන ක්‍රමයට එකග වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? එහෙම එතකොට හාස්කමක් කරන්න බැරි වෙයිද? ජේසුස් වහන්සේ කියන ක්‍රමයට මම එකග වෙන්නේ නැත්තම් එතකොට ඒ කියන්නේ පාස්ටර්ට හාස්කමක් කරන්න බැරිද? ඔයා මෙච්චර දඟල දඟල කිව්වට මං කරන්නම් ඇදහිල්ල නැතත් කරන්නම් කී කී කිව්වට එතරාට ඒ හාස්කම කරන්න බැරිද? බැරිද පුළුවන්ද කියලා අපි බලමු. මාක් පොතේ 6 වෙනි පරිච්ඡේදය මේ සම්බන්ධයෙන් ජේසුස් වහන්සේට සිදුණු සිදුවීමක් ඇසුරෙන් බලමු. මාක් 6:1 සිට 5 වන පදය දක්වා කියවන්න. මාක් 6 වෙනි මාක් ශුද්ධ මාක් 6 වෙනි පරිච්ඡේදය නාසරතීදී ජේසුස් වහන්සේ සුළු කරනු ලැබීම. උන්වහන්සේ එතනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණි සේක. ගෝලයෝ උන්වහන්සේ කැටුව ගියෝය. සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝයෙහි උගන්වන්නට පටන් ගත් සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරන ලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද? මොහු මරියාගේ පුත්‍ර වූ යාකෝබ්, ජෝසෙප්, ජූදස් සහ සීමොන්ගේ සහෝදරයා වූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අපි අතරෙහි සිටිනවා නොවේදැයි කියා උන්වහන්සේ ගැන බාධා වූහ. එවිට ජේසුස් වහන්සේ කතා කොට අනාගත වත්රුත් කෙනෙක් තමාගේම රටෙහිදීත් තමාගේම නෑයන් අතරෙහිදීත් තමාගේම ගෙදරෙහිදීත් මිස ගෞරවය නැතුව නොසිටියයි කිසේක. එහිදී රෝගින් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කළා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්නට උන්වහන්සේට නොහැකි වූයේය. ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිත වූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද සේක. මොකද්ද මේ කියල තියෙන්නේ? ජේසුස් වහන්සේට වෙච්ච සිදුවීමක් මෙහි විස්තර කළ තියෙනවා. උන්වහන්සේ තමන්ගේම ගමට ගියා. මේ කරපු හීලින් සර්විස් ටික සුවමහයන් තමන්ගේ ගමෙත් ඉතින් පවුනේ යාලා එයාලටත් මේ අවස්ථාව දෙමු කියලා තමන්ගේ ගමට ගියා.
ගමට ගියා මොකද උනේ? ජේසුස් වහන්සේව තමන්ගේ ගමෙන් පිළිගත්තේ නැහැ කියලා කියනවා. ජේසුස් වහන්සේ ගැන සැක කළා. උන්වහන්සේ කියපු දෙයට ඇහුම්කන් දුන්නේ නැහැ. උන්වහන්සේ කියපු විදිහට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න මේ අය කැමති උනේ නැහැ. ඒ නිසා මොකද උනා කියලා කියනවා. එතන ජේසුස් වහන්සේ කිහිප දෙනෙක් ඔය අතරින් පතර හම්බුණු දෙතුන් දෙනෙක්ව පොඩි සුව කිරීම කිහිපයක් කරා යරෙන්න. එතන බලවත් හාස්කම් කිසිවක් කරන්නට උන්වහන්සේට නොහැකි විය. ඇයි ඒ? ඔවුන් ජේසුස් වහන්සේ කියපු දේ පිළිගත්තේ නැහැ. දැන් ජේසුස් වහන්සේට දීමනා නැතුවද? දැන් ජේසුස් වහන්සේට බලය නැතුවද? උන්වහන්සේගේ මාලේපේ බලය තිබෙනවා. එහෙනම් මොකද්ද මෙතන සිදු වුනේ? එතන හිටපු අය ජේසුස් වහන්සේව අදාහගත්තේ නැහැ. එතන හිටපු අය ජේසුස් වහන්සේ කියපු දේ අහලා එම මාර්ග අනුගමනය කරන්න කැමති වුණේ නැහැ. එම නිසා මෙහි විස්තර කරනවා තමන්ගේ ගමේදී ජේසුස් වහන්සේව පිළිගත්තේ නැති බැවින් එතන හාස්කම් කරන්න ජේසුස් වහන්සේට නොහැකි වුණා. එයා කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මෙයාලා මාව පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති තැනක බලෙන් හාස්කම් කරන්න බෑ. එම නිසා උන්වහන්සේ ඒ ගම අතහැරලා වෙන තැන්වලට උන්වහන්සේගේ සේවය රැගෙන ගියා. ඒ නිසා දැන් මෙතන කවුරු හරි ඉන්න කෙනෙක් ඔයාලා මේ මම කියන දේ පිළිගන්නේ නැත්නම් ඔයාලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඇයි මේ සුව කරන්න බැරි? ඔයාට බලේ නැද්ද? කො පුළුවන් නම් කරන්නකෝ කියලා එහෙම ගොන් කතා කියාගෙන ඉන්න එපා. දැන් සමහරු කියනවා එහෙනම් හරි ඔයාට බලේ තියෙනවා නම් සුව කරලා පෙන්නන්න මම බලන් ඉන්නම් කියලා. දැන් කොහොමද මං එයාට හාස්කමක් කරන්නේ? එයා මං කියන දේ පිළිගන්න සූදානම් නැහැ. එයාට හාස්කම් කරන්න බෑ. එයාට හාස්කම් කරන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නෙත් නැහැ. මොකටද? මොනා කරන්නද? එයාගේ ඉස්සරහා හාස්කම් කරනවා. මොකෝ අපි මේ එයා ඉස්සරහා මැජික් පෙන්වන්නද? අපිට බලේ තියෙනවා කියලා කාටවත් පෙන්න ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මිනිස්සු විපතටපත් වෙච්ච අය දෙවියන් වහන්සේ වෙතට කැඳව ගන්නයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. කාටවත් මැජික් පෙන්වන්න ඕනේ නැහැ. ඉතින් සමහරු ලෝකේ මිනිස්සු අහනවා. හරි එහෙනම් ඔයාට බලේ තියෙනවා නම් ඔයාට සුව කරන්න පුළුවන් නම් එහෙනම් එන්න. ඇවිල්ලා සුව කරලා පෙන්වන්න. එයාලා බලන් ඉන්න මෙහෙම අත් දෙකත් බැඳගෙන බලන් ඉන්න. කො පුළුවන් නම් කරපල් කියලා බලන් ඉන්න. දැන් උගේ ඉස්සරහා හාස්කම් කරන්න ඕන. ජේසුස් වහන්සේ ආවත් එවැනි මිනිස්සු ඉස්සරහා හාස්කම් කරන්නේ නැහැ. මේ ගමේ මිනිස්සු මොකද්ද කරා කියලා කියන්නේ? ජේසුස් වහන්සේ කියපු දේ ඇහුවේ නැහැ. ජේසුස් වහන්සේ ඔය කලින් කියපු දේවල් ටික කිව්වා. නුඹලා ස්වර්ග රාජ්‍යයට සූදානම් වෙන්න. පොළවේ ආසවල් පස්සේ යන්න එපා. දැන් මං වගේ එන්න කියලා කියද්දි ගමේ මිනිස්සු මොකද්ද කිව්වේ? ආ හරි වැඩක්. මේ බලපල්ලකෝ. මේ ගමේ අර මරියතුමීගේ මරියතුමී නෙමෙයි මේ මරියතුමී අපිනේ දැන් කියන්නේ අර මරියගේ පුතා නේද? මේකගේ යාළුව මේ පොඩි උන් මේ සහෝදරයෝ මේ අපිත් එක්ක වැලි සෙල්ලම් කරපු මේ මල්ලිලා ටික නෙමුට ඉන්නේ. එහෙමයි කතා කළේ ජේසුස් වහන්සේට. මේ මෙයා කවුද මේ? කවුද අප මේ එක්කෙනෙක් බහැලා මේ පඬිතුගන් කතා කරනෝ? මෙයා මා පුදුම එක්කෙනෙක් නේ. මේ අපිත් එක්ක ඉස්සර හිටපු එක්කෙනා මේ එකපාරට වෙනස් වෙලා පඬිතුගන් කතා කරනවා. මේ කවුද මේ කියලා ගමේ මිනිස්සු බාධා වුණා ජේසුස් වහන්සේ ගැන. පිළිගත්තේ නැහැ. ඉතින් ජේසුස් වහන්සේ මොකද්ද යාළට කිව්වේ? ඉතින් දෙවියන් වහන්සේගේ සේවකයෙක් මෙහෙම මේ ක්‍රමයට න කරන්න බෑ. තමන්ගේ ගෙදරදි තමන්ගේ ගමේදි ඔය තමන්ව අඳුරන පිරිස ඉන්නෝනේ උන් එක්ක වැඩ කරන්න හරි අමාරුයි. මම මෙහෙ ඉඳගෙන ඉතාලියේ මිනිස්සුන්ට සුවේ දෙනවා. මේ ගමේ එහා පැත්තේ ඉන්නේ උන්ට සුවේ දී ගන්න බෑනේ තාම. ඇයි? උන් පිළිගන්නේ නැහැ මාව. ඒ දැන් ජේසුස් වහන්සේට ඕක තමයි වුනේ. මම මෙහෙ ඉඳගෙන ප්‍රංශයේ අසුද්ධාත්ම දුරු කරනවා. ඒ වුණාට මෙහෙ ළඟපාත ඉන්නේ උන්ගේ උන් දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා. ඇයි? ගමේ උන් පිළිගන්නේ නැහැ. සත පහකර ගණන් ගන්න නැහැ කිව්වට. අපි මෙහෙ පෝස්ටර් ගහලා දඟලලා වෙනම කිව්වත් මේ කට්ටිය පිළිගන්නේ. එයාලා යාලගේ ට්‍රැක් වල යාලගේ මාර්ග වල ගමන් කරනවා. අපේ ගෙවල් වල කට්ටිය ජීවිතේට පිළිගන්නේ. මං ගෙදර ගිහිල්ලා අපේ අම්මලා තාත්තලා එහෙම සුව කර මේ ඉස්සර හාස්කමක් කරන්න කිව්වොත් නෝන්ඩි වෙලා එන්න වෙන්නේ. කරන්න බෑ එතන. සත පහකට ගණන් ගන්නෑ. මේ ජේසුස් වහන්සේ වෙච්ච එක අනිත් එක මට වෙනවා. එහෙම වුණොත්. ඒ නිසා පිළිගන්නේ නැති අය ඉස්සර හාස්කම් කරන්න බෑ. හරිද? දැන් ඔයාලා පිළිගන්නෝනේ. දැන් මේ අය පිළිගන්නවා. දැන් කුවෙට් වල ඉන්න අය පිළිගන්නවා. පාස්ටරේ දීමනා තියනවා. ඒක කරන්න පුළුවන් බව පිළිගන්නවා. ඒ වගේ මම උගන්නන මාර්ගේ එන්න කැමති බොහෝ දෙනෙක්. ඒ නිසා මම මෙහෙ ඉඳගෙන කුවෙට් වල මිනිසුන්ගේ රැකියා ප්‍රශ්න වලට යාඥා කළා. දැන් එයාලට රැකියා ලැබෙනවා. මෙහෙ ඉඳලා කුවෙට් නිදහස් කරන්න පුළුවන්. මේ ගමේ ඉන්නේ උන් නිදහස් කරන්න බෑ. ඇයි? මුන් පිළිගන්නේ නැහැ.
තේරුණාද මෙහේ ඉඳලා ඇමරිකාවට උත්තර දෙන්න පුළුවන් මේ අපේ ගෙදර උන්ට උත්තර ටික දී ගන්න බෑ මේ ඇයි මේ කට්ටිය පිළිගන්නේ නැහැ කියන දේ මං කියන විදියට එන්න කැමති නැහැ ඉතින් කොහොම හාස්කමක් කරන්නේ මං කියන දේ අහන්න කියලා අනේ මේ ඔයා ඔයා වානිකයි ඉන්නනේ ඔයාට වඩා අපි දන්නෝ ඕ අපි දන්නේ නැති දේවල්ද ඔයා මෙතන මේ ඊයේ පෙරේද ඇවිල්ලා ඉවරලා මේ මේ පිස්සු කතාන්දර කතා කරන්න එන්න එපා මෙහෙ මේ අපි දන්නේ නැද්ද අනම්මනම් ඉතින් එයාලගේ කතාන්දර ටික මං ඇත්තද හා කියලා මං ඉතින් පාඩුව අහගෙන මම ඉස්සර නම් ගියා අපේ ගෙවල් වල අපේ ගමේ කට්ටිය ඉස්සරහා දෙවියන් වහන්සේගේ බලය ඉන්න හිටපල්ලා මං පෙන්නන්නම් මම හොඳ වැඩක් කරනවා මාව පිළිගන්නේ නැහනේ මාව ලැජ්ජ කරානේ හිටපල්ලා මං හොඳ වැඩක් කරන්නම් කියලා මං ඒ දවස්වල නම් යනවා ඇටැක් එකට ගිහිල්ලා එක එක දේවල් කරන්න යනවා හරි ගියේ නැහැ හරියන්නේ නැහැ ඒ කරන්න බෑ හරිද මගේ ඇද හිල්ලන්නේ නැති වෙන අන්තිමට මේ එයාලා ඉස්සරහා හාස්කම් කරන් ගිලෝ මට මටම පස්සේ සැකයි ඇත්තට මට දීමනා ලැබිලාද නැද්ද කියලා සැකයි අපේ ගෙවල් අය ඉස්සරහා එක එක දේවල් අනාවේ කියනම්ම නම් කියන්නේ කියලා වෙන්නේ උන් පිළිගන්නේ මටම සැකයි එහෙම දීමනාවක් මට දීලා තියනවාද කියලා පස්සේ ඒ නිසා මම දැන් එයාලට හාස්කම් කරන්න යන්නේ නැහැ මගේ දීමනා ටික රැකගෙන මම පාඩුවේ ඉන්න පිළිගන්න අයට හාස්කම් කරනවා පිළිගන්න අයට කරනවා ඉතින් මෙතනත් දැන් මේ අහගෙන ඉන්න අයත් ඔබ අතරුණුත් කවුරු හරි කෙනෙක් මේ කියන දෙයට එකඟ වෙන්නේ නැත්නම් ඔයාට මේ හාස්කමක් කරන එක හරි අමාරු ඒක මම කරන්නේ නැහැ ඒක කරන්න මම යන්නේත් නැහැ ඉස්සෙල්ලා මම කියන දේ අහලා ඉන්න අහලා ඒ මාර්ගයට හැඩ ගැහෙන්න කැමති නම් ඔයා ජේසුස් වහන්සේව අදහනවා නම් විතරක් මං කියන විදියට උන්වහන්සේව අදාගෙන උන්වහන්සේගේ මාර්ග අනුව හැඩ ගැහෙන්න කැමති නම් පමනක් එන්න එහෙම නැත්නම් වැඩ බලන්න එන්න එපා එහෙම පුළුවන් ද බලන්න එන්න එපා වෙන්නේ නැහැ ඔයා අන්තිමට ගිහිල්ලා ලෝකේ අනිත් අයට වෙනම කතාවක් කියන්නේ මෙයා කිව්වට කරන්නේ නැහැ කියලා කියයි නේ කිව්වට කරන ඔයාට කරන්න විදිහක් නැහැ හරිද ඉතින් කිසිම දෙවියන් වහන්සේගේ බලයලත් සේවකෙක් තමාගේ ගෙදරදී සහ තමාගේ ගමේදී ඇරෙන්න ඔහුට ඒ ගෞරවය තිබෙනවා හැබැයි මේ තමාගේ පවුලේදී නම් සත පහකට ගණන් ගන්නෑ තමන්ගේ ගමේ උන්නම් සත පහකට ගමන් ගණන් ගන්නෑ හරිද ඉතින් ඕක තමයි தત્වේ ඉතින් ඒක අපි තේරුම් ගන්න අවශ්‍යයි උන්වහන්සේව අදාගෙන උන්වහන්සේ කියන දෙයට එකග වෙන අය පමණයි උන්වහන්සේ විසින් වෙනස් කරන්නේ ආශිර්වාද කරන්නේ එම දීමනා සහ ආලේපය ජේසුස් යන නාමයේ කරණ කොටගෙන අප සතුයි එම ආශිර්වාද ලබා දෙන්න තමයි අපි ඔබට කියන්නේ බද දවසේ එන්න කියලා ඒ වගේම ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දීලා ඔබව නිදහස් කිරීමේ සියලු ආලේපය එදා ජේසුස් වහන්සේට තිබුණාක් මෙන් උන්වහන්සේ කළ ක්‍රියාවල් එලෙසම කිරීමේ අවස්ථාව දෙවියන් වහන්සේ අපිට ලබා දීලා තිබෙනවා. ඇවිල්ලා සැකහැර බලා ගන්න පුළුවන් උන්වහන්සේගේ ගැළවීම ලබා ගන්න. උන්වහන්සේට මෙච්චර කාලයක් ඔබට අහිමි වුණු සමාදානයේ ඒ ජීවිතය නැවත උරුම කර ගන්න. ආයි ආශිර්වාද ලබාගෙන ලෝකෙට යන්න හිතාගෙන ඉන්න එපා. දැන් උන්වහන්සේත් එක්ක සමාදානයේ ජීවිතයකට ලද දෙයට ස්තුතිවන්ත වෙලා ගමන් කරන ජීවිතයකට හැඩ ගැහිලෙන්න. මේ මොහොතේ අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේගේ නාමය භාවිතා කරලා හාස්කම් කරන්නට නම් මොකද වෙන්න ඕන? ඔවුන් දෙවියන් වහන්සේට අවනත වෙලා සිටින්න අවශ්‍යයි මේ දේව සේවකයන්. යම් දේව සේවකෙක් හාස්කම් කරන්න නම් ජේසුස් යන නාමය භාවිතා කරන්නටම අවශ්‍යයි. අපි එම නාමය භාවිතා කරනවා. එබැවින් ඒ නාමය භාවිතා කිරීම පමණක් නොවේ, උන්වහන්සේගේ ඉගැන්වීම මත පදනම් වෙන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේ ඉගැන්වු මාර්ගෙන් උන්වහන්සේ දෙන දෙයට ස්තුතිවන්ත වෙලා ගත කරන ජීවිතේට අපේ කැමැත්ත අතහැරලා කැප වෙලා ඉන්නවා. තම කැමැත්ත තාම අතහැරලා නැත්තම් යම් කෙනෙක් ඔයා දේව සේවයට එන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා තාම උන්වහන්සේගේ දීමනා ලබන්නට සුදුසු නැහැ. නාමය භාවිතා කරන්න තාම සුදුසු නැහැ. ඇයි? ඔයා තාම ඔයාගේ කැමැත්ත අතහැරලා නැහැ. ඔයා ඔයාගේ ආසාව කරන්න හදන්නේ. ඔයාට කැමති දේ ඔයා කරන්න හදනවා නම් එහෙනම් ඒ මාර්ගය දෙවියන් වහන්සේට හරියන්නේ නැහැ. ඔබට ස්තුති වේවා. අපි මේ වෙලාවේ ඔබගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණෙනවා ස්වාමින් වහන්සේ. ඔබ මේ මොහොතේ අපිට උදව් කරන්න. එම නිසා දේව සේවකයනුත් මේ ගැන අවධානය දෙන්න අවශ්‍යයි. මේ දේවල් ඔබේ ජීවිතය තුල ගොඩනැගෙන්න අවශ්‍යයි. යමෙක් තාම ජේසුස් වහන්සේගේ නාමයෙන් හාස්කමක් කරගන්න බැරුව ඉන්නවනම් දැන්
අපිව ප්‍රතික්ෂේප කර කර ඉඳලා හරියන්නේ නැහැ. හරිද? ඒ හාස්කම් කරන කෙනාව ප්‍රතික්ෂේප කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඔයා බලන්න ඇයි ඔයාට තාම හාස්කමක් කරගන්න බැරි වුනේ කියලා. එක්කෝ ඔයාව කැඳවන සේවය වෙනස් වෙන්න පුළුවන්. එක්කෝ ඔයා තාම මේ කියපු මාර්ගවලට හැඩ ගහලා නැති වෙන්න පුළුවන්. දැන් ඔබ අපව ප්‍රතික්ෂේප කළ වැඩක් නැහැ. අපිනම් ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලු ආශ්චර්ය ක්‍රියා කරනවා. උන්වහන්සේගේ බලය මේ සියලු මිනිස්යන් ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒට දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙනවා. විපත්තියකින් පිහිට ඉල්ලගෙන ආපු මිනිසෙක් කිසි ලෙසකින් හිස් අතින් යවන්නේ නැහැ. ඔහුට පිහිට දීලා තමයි යවන්නේ. එබැවින් නිසක කම ඇතුව පැමිණෙන්න. උන්වහන්සේගේ මහිමය අත්දකින පිණිස පැමිණෙන්න. පැමිණෙන අයත් කොහොමද එන්න ඕනේ? ජේසුස් වහන්සේව අදහාගෙන මං අදහනවා කියවට විතරක් හරියන්නේ නැහැ. උන්වහන්සේ කියන ක්‍රමයට අනුගත වෙන්න. ලෝකෙට ආස වෙලා ගියපු ක්‍රම අතහැරලා පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍ය සොයනට සිත් යොමු කරගන්න. ධර්මිෂ්ඨකම සොයන්න සිත් යොමු කරගන්න. මෙච්චර කල් ගත කළ වංචාකාරී පොළවට ආස වෙලා ගිය ජීවිත අතහැරලා ජේසුස් යන නාමයට කැප වෙන්න. උන්වහන්සේගේ මාර්ගයට අවනත වෙන්න. ඔබට සුති වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. සියලු දෙනා ජේසුස් යන නාමයට යටහත් වෙන්න. උන්වහන්සේ පෙන්වා දුන්න සුද්ධ ඉගැන්වීම් වලට අවනත වෙන්න. තව තව පොළවේ මහ ලොකු දේවල් කරන්න යන්න ඕනේ නැහැ. උන්වහන්සේ දෙන දෙයට විශ්වාසවන්ත වෙන්න. කන්නේ මොනවද, බොන්නේ මොනවද, ඉන්නේ කොහෙද, අඳින්නේ මොනවද කියලා හිත හිත ඇයි ඔයාලා තවත් කනස්සලු වෙවි ඉන්නේ? උන්වහන්සේ වෙතට හැරෙන්න. ආයේ දුක් වෙවි, කලදර වෙවි ඉන්න එපා. පොළවේ අන්‍ය જાතිහු මේවා සොයති. ඔවුන් උපන්දා පටන් හොය හොය යන්නේ මේවා. කොහොමද සමාජය උසස් වෙන්නේ? සල්ලි වැඩිපුර හොයන්නේ කොහොමද? ධනවත් වෙන්නේ කොහොමද? හින්නවට වඩා ලොකු දේවල් කරන්නේ කොහොමද? දරුවෝ උසස් තැන් වලට යවන්නේ කොහොමද? මේවා ගැන හිත හිත දඟලන්න එපා. මේවා පොළවේ අන්‍ය જાතිහු සොයති. මේවා නුඹලාට අවශ්‍ය බව නුඹලාගේ පියාණන් වහන්සේ දන්නාසේක. එබැවින් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයා පල්ලා. එවිට මේ සියල්ලත් නුඹලාට දෙනු ලැබේ. ජේසුස් කෙරෙහි අදහා ගන්න. උන්වහන්සේගේ නාමයේ බලය අසීමිතයි, අධිකයි. අධික අසීමිත ජේසුස් යන නාමයට යටහත්ව උන්වහන්සේට විතරක් හැම ගෞරවයක්ම දෙන්න. කිසිදු ගෞරවයක් කිසි කෙනෙක්ට නොදෙන්න. සියලු මහිමේ උන්වහන්සේට පමණක් දෙන්න. දැන් සියලු හාස්කම් වල ගෞරවය උන්වහන්සේට දෙන්න. දැන් ඔබ ආවම ඔබේ ප්‍රශ්නේ අහන් ඉන්නේ මම තමයි. ඒ ප්‍රශ්නට යාඥා කළ සුවය අරන් දෙන්නේ මම තමයි. ඒ වුණාට ගෞරවය ආයුත්තේ ජේසුස් යන නාමයටයි. මගේ යහපත්කමක් නොවේ. ජේසුස් යන නාමයේ මහිමාන්විත ගෞරවාන්විත බව. මම පාපේ ඔබ වගේම විනාශයක ගමන් කරපු යුගයක් තිබුණා. ඒ යුගෙන් මාව මුදවලා උන්වහන්සේගේ නව සැලැස්මට මාව කැඳවගෙන ආවේ ජේසුස් වහන්සේ විතරමයි. මගේ විනාශකාරී අතීතය මගෙන් පහ කරලා උන්වහන්සේගේ සුද්ධ මාර්ගයට මාව කැඳෙව්වා. ඔබටත් ආලෝකයක් වන පිණිස පාපේ වැටි ඉඳලා නිന്ദාවන් විනාශයන් මැද්දේ හිර වෙලා හිටපු මාව ගලවගෙන මගේ අතින් අල්ලගෙන මගේ කඳුළු පිසදාගෙන උන්වහන්සේ මේ තැනට මේ සීළු බලය ලබන තැනට කැඳවගෙන ආවේ මගේ ජේසුස් වහන්සේ. වෙන කවුරුත් නෙමෙයි. එබැවින් මගේ සීළු මහිමය ගෞරවය මාගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ඔබද උන්වහන්සේට මහිමය දෙන්න. අපි ඔබ මෙන්ම දුබල මිනිසයන්. නමුත් සීළු ගෞරවය ජේසුස්ට දෙන්න. ජේසුස්ට දෙන්න. උන්වහන්සේ ජීවමානයි, ජීවමානයි. එම නාමයට ගරු කරන්න. හලෙලූයා හලෙලූයා. ඔබට নমස්කාර වේවා. ජීවමාන ජේසුට ගරු කරන්න. අබාලේ හේ තෙලේ අබාලේ හා තෙලේ. පහුගේ සතිවල සුවය ලැබපු අය දැන් වෙන කවුරුවත් කෙනෙක් කීකී ඉන්න එපා. ස්තුති කරන්න ජේසුට. ස්තුති කරන්න. ස්තුති කරන්න ජේසුනි. ඔබට ස්තුති කියන්න. අපි ඔබව අතහැරලා දාලා ලෝකේ වෙන සම්පත් ලබන්න ගියා. අපිට වැරදුනා. නමුත් අපිව නැවත කැඳවලා ඔබ අපිට උදව් කළා. ඔබට ස්තුති ජේසුනි කියලා වැඳ වැටෙන්න, වැඳ වැටෙන්න. උන්වහන්සේ උන්වහන්සේගේ අවසන් ලේ බිඳුව හැලෙනකම් බලන් හිටියා ඔබට උදව් කරන්න. අවසන් හුස්ම යනතුරු උන්වහන්සේ මුඛ අරින් නැතුව හිටියා. මරණයට ගෙන යන, ලෝම කපන්නට ගෙන යන බැටළු දෙනකමින් නිහඬ වුණා. ආ වෙනුවෙන්ද ඔබ වෙනුවෙන්, ඔබ වෙනුවෙන්,
ඔබ වැටෙන පාපයන් වලින් ගලවන්න ඔබ සිටින අසරණ කම් වලින් මුදවන්න උන්වහන්සේ ස්වකීය ජීවිතයේ කැප කළා සහෝදරයා සහෝදරිය අවහලි ආතලේ ඔබට වරදින බව ජේසු දැනගෙන හිටියා ඒ වරදින තැන් වලින් ඔබ කොච්චර වැටිලා හිටියත් නැවත කැඳවීමේ බලය උන්වහන්සේගේ නාමය සතුයි හලෙලූයා කවුද උන්වහන්සේ වදහන්නේ කවුද ජේසු වදහන්නේ මේ වචන අහන අය අතරින් කවුද ජේසු වදහන්න කැමති ඔයා මොන ජාතියක භාෂාවක මොන ආගමක උනත් කමක් නැහැ කවුද ජේසුස් වදහන්නේ කවුද අදහන්නේ ඔබේ පැරණි පාපය ජේසුස් අරගත්ත කියලා කවුද විශ්වාස කරන්නේ කවුද විශ්වාස ඒක කාටද විශ්වාස ජේසු දවස් තුනකින් මරණය පරාජය කළ උත්සාහනේ උනා කියලා කවුද විශ්වාස කරන්නේ කවුද විශ්වාස කරන්නේ උන්වහන්සේ නැගිට්ටා උන්වහන්සේ මරණය පරාජය කළා දැන් ජේසු ජීවමානයි කාටද විශ්වාස කවුද විශ්වාස කරන්නේ කවුද විශ්වාස කරන්නේ ඔබ ඉදිරියේ සිය බලය පෙන්නනවා මහමෙය පෙන්නනවා දෙවියන් වහන්සේගේ තේජස ඔබට උන්වහන්සේ ඒකාන්තයෙන් පෙන්නනවා ගැලවෙන පිණිස හැරෙන්න අනුවන මාර්ග අතහැර හැරෙන්න ලෝකේ මාර්ග අතහැර හැරෙන්න ජේසුස් යන නාමයට ගරු කරන්න අධික අසීමිත බලය සහිත ජේසුස් යන නාමයට ගරු කරන්න උන්වහන්සේගේ පාමුල වැඳ වැටෙන්න හලෙලූයා 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 ඔබට নমස්කාර වේවා ඔබට নমස්කාර වේවා ස්වාමින් වහන්සේ ඔබගෙ තුරුලේ නිති සුවය දැනේ මට සැමදා ළඟ ඉන්නම් ඔබගෙ තුරුලේ නිති සුවය දැනේ මට සැමදා ළඟ ඉන්නම් මාමුළු දිවියම ඔබට පුදන්නම් ජේසුනි ළඟ ඉන්නම් मामुलु दिवियम ओबट पुदन्नम येसु निलंग इन्नम ओब अभिमुवे सिटिन्नम येसु नि ओब पस सन्नम तुरुलट दिव हेन्नम निरतुरु सनसिन पापे सिटी मागी अत अल्लागेन केन आवे ओ भाई पापे सिटी मागी अत अल्लागेन केन आवे ओ भाई कांदुलेली पिसदा प्रीतिय केन दी मासन सुवे ओ भाई කඳුලැලි පිසදා ප්‍රීතිය කෙනදී මාසනසුවේ ඔබයි හැම කෙනෙක්ම යාඥාවේ නිරත වෙන්න උන්වහන්සේගේ පාමුල හැඬු කඳුලින් පසුතැවෙන්න සුතිය ගේන්න ඔබට අසීමිතව ප්‍රේම කළ ජේසු ඉදිරියේ වැඳ වැටෙන්න ජේසු ඔබට ආදරෙයි ඔබ මොන තැනක හිටියත් ජේසු ඔබට ආදරෙයි ඔබ ඉන්න තැනක ඉඳගෙන ඔබ ඉන්න වැටිලා ඉන්න පාපයක ඉඳගෙන ඔබට වැරිලදි වැරදිලා තියෙන බව දැන් තේරුම් අරගෙන උන්වහන්සේගේ පාමුල දනගසා ජේසුනි මම පෙරදිලා වැටිලා ඉන්නවා ස්වාමිනී මට නැවත උදව් කරන්න කියලා නැවත ඔබ අත දිගු කළොත් ඔබ කොමන තැනක වැටිලා හිටියත් ජේසු නැවත ඔබ දෙසට උන්වහන්සේගේ කරුණාවර මුහුණ හරවනවමයි හලෙලූයා අබහලිහාලේ හාතලේ ඔබට নমස්කාර වේවා හලෙලූයා උන්වහන්සේ ඔබට කරුණාව දක්වනවා असरनव सिटी मुत पीड़ा विंदी मुत जेसुस मा समगई हेमाम कियन्न असरनव सिटी मुत
පීඩා විදීමුත් ජේසුස් මා සමගයි පීඩා මැද්දෙන් තව දුර යන්නට සමිදුන් මගේ සවියයි පීඩා මැද්දෙන් තව දුර යන්නට සමිදුන් මගේ සවියයි පීඩා මැද්දෙන් තව දුර යන්නට සමිදුන් මගේ සවියයි नमस्कार वेवा उन्वान से हाथ पसीन लोके विविध प्रदेश वलिन में खाले गैलवेन पिनिस मनुष्यान में खेंद वनवा इन एविल उन्वान से के विश्म पत आलोके दाकिन उन्वान से के सदा नोवेना स्वेन अधिक प्रेमे अद्दाकिन उन्वान से के नोवेना स्वेन करुणा वाद्दाकिन उन्वान से उबट कोच्चर आदरे देखेला एविल बालान දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා තම ජීවිතය දෙන තරම් ප්‍රේම කළා උන්වහන්සේ ඔබ අතහරින්නේ නැහැ කෙලවර දක්වාම රැගෙන යනවා ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ හලෙලූයා හලෙලූයා ස්වාමින් වහන්සේ ඔබට নমස්කාර වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ අබාලේ 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 ආතිලේ හිමිලි මිනේ කීලි ආතිලේ ओबर नमस्कार वेवा देवियन वांस ओबर सुति वेवा स्वामी वांस मैं मोहते अभी देवियन वांस ये गे वचने उद्देशा अभी स्तुति कोटे याक्न्या करमो हालेलुया स्वामिनी ओबर पश्चाम शाकरनवा ओबर गाऊरव देनवा स्वामिनी ओबर सीलु माहिमय देनवा स्वामिनी ओबर सीलु पश्चाम शाव देनवा ඔබ විශ්වයේ මෞංකාර අති ශුද්ධ බලවන්ත දෙවි පියාණනි අපි ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාමුලට එනවා පියාණන් වහන්ස ඔබගේ නාමයෙන් ස්වාමිනී අපි යාඥා කරනවා අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී මේ පොළවේ යට ඔබගේ නාමය ඇර තව නාමයක් අපිට නැහැ ස්වාමිනී ඔබගේ නාමයට සම කරන්න මේ පොළවේ කිසි කෙනෙක් නැහැ ස්වාමිනී ඔබගේ නාමයේ උතුම් ඒ නාමයේ තුල බලය තිබෙනවා ඒ නාමයේ තුල ජීවනය स्वामी 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 स्वामी
Google Meet වලින් සම්බන්ධ වෙලා ඉන්න අයට අපි කෙටි වෙලාවක් ලබා දෙනවා අත්‍යවශ්‍යම දෙයක් తీරනවා විතරක් ඔයාලට මේ වෙලාවේ මේ යාඥාවන් ලබා ගන්න පුළුවන් අනිත් අයට බදාදා පවත්වන උදේ 7ට හවස 5ට පවත්වන සුවමෙහයන් වලට සම්බන්ධ වෙලා ඔයාලගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් අත්‍යවශ්‍යම දෙයක් తీරනවා විතරක් අපි විනාඩි කිහිපයක් පැය භාගයක් විතර කාලයක් ලබා දෙනවා ඔයාලට Google Meet වලින් සම්බන්ධ වෙලා ඉන්න අයට නතර වෙලා ඒවා අපිත් එක්ක සාකච්ඡා කරලා යන්න පුළුවන් දේව මෙහි අවසන් අනිත් අයට යන්න පුළුවන් හැමෝටම ජේසු පිටේ ජේසු පිටේ ජේසු පිටේ ජේසු පිටේ